නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහතෝ සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකෝ අනුත්තරෝ ධම්ම සම්පති සුදමනස්සාන බුද්ධෝ භගවාරි පාතෝ භගවතා ධම්මෝ සම්පති භගවතෝ සාවක සංඝෝ භගවතෝ සාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිසන්නානි අට පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සන්තු සබ්බමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා සාදෝ සාදෝ සාදෝ. තෙරුවන් සරණයි සියලුම දෙනාට. අපිව ඉද දහම් මණ්ඩපය තුළිනුත් අන්තර්ජාලය හරහාත් අපව ශ්‍රවණය කරන සියලුම ශ්‍රාවකයන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අදත් සුපුරුදු ලෙස අපේ දහම් මණ්ඩපයට සපැමිණ සිටින අපේ සද්ධර්ම දේශක කල්‍යාණ මිත්‍ර උපුල් ෆෙනැන්ඩෝ මහත්මයාව පාද වන්දනා කොට පිළිගන්නවා. ඒ වගේම උපුල් මහත්මයා තෙරුවන් සරණයි ඔබතුමාට. ඉතින් ඔබතුමා අද අපට පවසා සිටියා, අද දින ඔබතුමා අපට පහදා දෙන්නේ මේ සවිඥානික කයක් පිළිබඳව කියලා. කොහොම කෙසේද භාග්‍යවතුන් වහන්සේ මේ සවිඥානික වූ කය පිළිබඳව අපට පහදා දුන්නේ කියලා. ඉතින් ඔබතුමා අපට වාර කිහිපයක්ම ගණන් කරන්න බැරි දේශන ප්‍රමාණයකින් මේ සවිඥානික කය පිළිබඳව අපට පහදා දී තිබෙනවා. නමුත් හැමදාම අලුත් දෙයක් අපට එකතු වෙන බව නම් ස්ථිරයි. ඉතින් ඔබතුමාට මෙවැනි දේශනයක් කරනකොට ඇත්තටම ප්‍රවිෂ්ටයක් අනවශ්‍යයි. ඒ තරමටම ඔබතුමා ඉතාමත්ම දක්ෂ කුසලතාවයක් තිබෙනවා. මේ ප්‍රවිෂ්ටයක් නැතුවම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම පහදා දෙන්න. නමුත් අපේ මේ හුදු ශ්‍රාවක පිරිස වෙනුවෙන් මට සිහි වෙනවා ගාථා රත්න දෙකක්. ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්දාච සබ්බ නියතේසු අහංකාර මමංකාර මානංසය හෝති කියන මේ ගාථා රත්නයත්, ඒ වගේම අනත්තනී අත්තමානි සත්ව ලෝකං සදේවකං නිමිත්තං නාම රූපස් ඉදං සච්ඡන්ති මඤ්ඤති කියන ගාථා රත්නයත් මතක් වෙනවා. මේ සවිඥානක වූ කය
පච්චුප්පන්නේ ආරම්මණ ගන්න අවස්ථාවේ මේ මම කියන හැඟීමෙන් ගැනීම තුළ සිදුවන මඤ්ඤණාව නිසා බව ඉතින් මේ ඒක ඉතාමත්ම අප අවධානයෙන් අසා දැනගත යුතු කාරණාවක්. ඉතින් ඔබතුමාට අවසරයි මෙතැන් පටන් අපේ දහම් මණ්ඩපය විචිත්‍ර කරන්නට ඔබතුමාගේ ඒ විසිතුරු ලස්සන ධර්ම දේශනෙන් ඔබතුමාට අවසරයි. තෙරුවන් සරණයි. ඔව් මච්චාමිනි සඳහන් කළ ආකාරයට අද අපේ මාතෘකාව මේ සවිඥානක කය යන්න මූලිකව ඒක පිළිබඳ කතා කරන්න ඕන කියලා මට හිතුණා. මොකද ඒකට හේතුනේ මට මතකයි චන්ද්‍රිකා ඉන්නවත් දන්නේ ගියවර අපේ සාකච්ඡාවේදී මේ අපේ මේ දාමණ්ඩපේ ඉන්න කෙනෙක්ම කීවා ඒ අය මේ දහම් කරුණ පිළිබඳ සමාජයට යමක් පහදලා දෙන්න යනකොට ඒ හැම තැනකින්ම එන ප්‍රශ්නයක්ලු ඔය කියන විදිහට ඔය නාම රූප පිළිබඳ එහෙම නැත්නම් ඉදපච්චතාවයේ පිළිබඳ එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදයේ පිළිබඳ යමෙකුට අවබෝධ වෙනවා නම් ඒක අවබෝධ වෙන්නේ මේ ඒකත් මටමනේ කියන බැලු බැලමට ඉතින් ඒක ඒ ප්‍රශ්නේ නිකන් නිකන් උඩින් බැලුවම ඇත්ත වගේ තමයි පෙනෙන්නේ. ඉතින් අදත් සාකච්ඡාව මම ඇත්තට ගොඩක් අරගෙන යන්නේ නෑ නම් තමයි උත්සාහ කරන්න. ඒකද මොකද ඒක පිළිබඳ ඩිල්ෂාන් ෆ්‍රී කතා කරන්න පුළුවන් නම් කතා කරන්න. දැන් මේ සමාජය කියනවා මේ මේ ඔය කියන ඔක දැනුමක් විතරයි. මේ අපි කතා කරන දේ දැනුමක් විතරයි. ඔය කියන නාම රූප පරිග්‍රහ ඥානය ඇති වෙන්නේ ඔයාටමනේ. එහෙම නැත්නම් මේ පච්චුප්පන්නේ ලෝකේ යථාර්ථය දකින්නේ ඔයාමනේ. එහෙනම් ඉතින් ඊතර මමනේ උතන ඉන්නේ. ඉතින් මම ඉඳලා කොහොමද සක්කාය දිට්ඨිය කැඩෙන්නේ කියලා මේ වෙන්නේ මේ මේ ප්‍රශ්න උඟලන්ට එනවා ඇති. මම හිතන ඇටියට කට්ටිය නොකිව්වට නිම්මි උඟලන්ට එනවා ඒ වගේ ප්‍රශ්න යමක් පහදලා දෙන්න යනකොට. නමද නැද්ද? එහෙම ඉන්නේ නෑ. ඇත්තට මේ දෘෂ්ටියෙන් ඔබතුමාගේ දේශන අහලා අපි ඒ දෘෂ්ටියෙන් මිදිලා ඉන්නේ. මට දැනගන්න ඕනේ දැන් ඔංගොල්ලෝ පිළිබඳ මට ගැටලුවක් නෑ මල්ලික. මට තීරණ ගැටලුව දැන් ඔංගොල්ලෝ සමාජයේ යමෙකුට යමක් පහදන්න යනකොට ඒ අය එන තර්කයක් තමයි ඔය අවබෝධය වෙන්නේ මටනේ කියලා. ඔව්. එහෙම ගොඩක් අය අහනවා තමයි. දැන් ඒක හරිම සියුම් සහ ප්‍රඥාවෙන් විසඳන්න ඕන එකද මම හිතන්නේ. නිම්මිටත් ඒ ප්‍රශ්නේ ඇවිල්ලා ඇති. චන්ද්‍රිකා තමයි ගියවර මගෙන් ඕක ඇහුවේ. මේ 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 වගේ කරුණක් සමාජයෙන් අහනවා සර්. මේ අපිට මේ ඔය දහම අවබෝධ කරගන්නෙත් මමමනි කියන හැඟීමක් නේද? එහෙම එකක් එනවනේ. මේ දහම අවබෝධුනේ මට නේද කියලා හැඟීමක් එන්නේ නැද්ද? එනවද නැද්ද? ඒකට ප්‍රධාන හේතුව උපුල් මහත්තයා මේ ස්වාමීන් වහන්සේලා දේශනාවල කියන්නේ සත්‍යෙත් පුද්ගලෙක් නෑ කියලා. මීග පෙර දේශනාවකත් ඒ වගේ නිවේදිකාව ඇහුවා. එතකොට මේක අවබෝධ කරගත්තේ මේ දේශනේ අවබෝධ කරගත්තේ මම නේද කියලා. ඒ ස්වාමීන් වහන්සේලාගේ වැරද්ද උපුල් මහත්තයා විතරයි මේක කියන්නේ. ඔය දැන් ඒකට තමයි අපි යමක් උත්තර දෙනවා නම් ඒක පැහැදිලි උත්තර දෙන්න ඕන. නිලංකත් මං හිතන ඉන්නකොට දවසකින් මේ ඡාය මේ නිල්මින් නිම්මිලටත් ඔය ප්‍රශ්නේ ඇති මේ සමාජයේ. ඒ ප්‍රශ්නේ තියෙනවා සර්. අස්තරුවන් සර්නයි සර්, අපිටත් ඒ ප්‍රශ්නෙම තියෙනවා. මේ දැන් සමහර කෙනෙක් කියනවා මම දැන් සමහරු මම කෙනෙක් කියලා කෙනෙක් නෑ කියලා කියන හින්දා පිස්සු නටනවලු. දැන් මම නෙවෙයිනේ මේවා කරන්නේ යන්න එහෙමත් කියනවා. එහෙම කියන අයත් ඉන්නවා සර්. අපිට තව ටිකක් ඒක හොඳට පැහැදිලි කරගත්තොත් හොඳයි. එක අපි අධ්‍යයනය කරමු. ඒ වගේම ඔංගොල්ලන්ට යමෙකුට මේකට උත්තර දෙන්න පුළුවන් විදිහ වාතාවරණයක් අපි හදා ගන්න ඕනේ. දැන් එතකොට ඔංගොල්ලන්ට මතකද ගියවර මම ඔංගොල්ලන්ට යමක් පහදලා දුන්නා. මට මතක නෑ
ඉවර යමක් මම පහදලා දුන්නා උගලන්ට. මහනිදාන සූත්‍රයේ මරගමු එක කොටසක්. දැන් සම්මුතියේ භාගතුන් වහන්සේ කියනවා මේ 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 භෞතික ලෝකයේ, මේ අපි අත්දකින භෞතික ලෝකයේ විවිධ සත්ව කොටස් නැද්ද? උගල ඉන්නවා උත්තර දෙන්න. ඉන්නවා කොටස් ඉන්නවා. ඉතින් ඒක පැහැදිලිවම භාගතුන් වහන්සේ පෙන්වනවනේ නේද? මේ මේ මහනිදාන සූත්‍රයේදී කියනවනේ ගන්ධබ්බයෙකුගේ ගන්ධබ්බ බව පිණිස, දෙවියෙකුගේ දෙවි බව පිණිස, පක්ෂියෙකුගේ පක්ෂි බව පිණිස, උරගයෙකුගේ උරග බව පිණිස, මනුෂ්‍යයෙකුගේ මනුෂ්‍ය බව පිණිස, ඒ වගේ විවිධ, ඒ කියන්නේ එතනට එකතු කරනවා නේද? බලන්නකෝ, ජලාභුජ අණ්ඩජ ඌපපාතික සංසේදිත කියන සත්ව කොට්ටාස හතරම උන්වහන්සේ නම නොකිවට එකට එතුරු කරනවද නැද්ද? ඇතුල් කරනවා. ඇතුල් කරනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ ලෝකේ සත්වයෝ නැහැ කියන එකද? ඒකෙන් නෑ ඉතා පැහැදිලි, සත්‍යයෙන් මේ නෑ. ලෝකේ සත්ව කොට්ටාසයන් සිටින බව නේද? එතකොට ඒ සත්ව කොට්ටාසගේ උපත සිදුවෙන විදිය තමයි අර මහනිදාන සූත්‍රයේ පෙන්වන්නේ. ඉන්න මම ඒ කොටස අරගෙනම පෙන්වන්නම්. මම අරගන්නේ පොඩ්ඩක් මේක පහදලා දීලා. සම්මුතියේ අපිට මම කියන වචනයෙන් බැහැරව මේ දහමක් විග්‍රහ කරන්න බැරි බව භාගතුන් වහන්සේ එක සූත්‍රයක විග්‍රහ කරනවා. දැන් මම කියන මේ මමයි උඹලන්ට මේක පහදලා දෙන්නේ, නුඹලා එළියේ ඉන්නවා, එහෙම එහෙම වචන වලින් බැහැරව මේක පහදලා දෙන්න පුළුවන්ද? බැහැ. සම්මුතිය පහදවලු වචන නැහැ වචන වචන භාවිතා කරන්න වෙනවා අපිට. වෙනවා භාගතුන් වහන්සේ තත්ත්වේ නිසාම එක සූත්‍රයක මනාවට පහදලා දෙනවා. මේ මේ වචන, මේ මම කියන වචන, නුඹ මම කියන වචනෙන් තොරව මට මේක පහදලා දෙන්න විදියක් නැහැ කියලා. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේගේ මේ මඟ පෙන්වීම යටතේ මම නෑ, මම කියලා කෙනෙක් නෑ කියන එකද ඉස්මතු වෙන්නේ? මම යනු හැඟීමෙන් ලෝකය පරිහරණය කිරීම වැරදි කියන එකද ඉස්මතු වෙන්නේ? මම යන හැඟීමේ ලෝකේ පරිහරණය කිරීම වැරදි. ඒක තමයි ස්වකීයත්වය කියන්නේ. දැන් ස්වකීයත්වය කියලා වචනයක් අහලා තියෙනවානේ සිංහල වචනයක්, මේ මල්ලිකා මේ උගුල්ලෝ තමාර. ස්වකීයත්වය, ස්වකීයත්වය කියන්නේ මම කියන හැඟීමනේ. ස්වකීයයි මම, මට තමයි මේ ලෝකේ පේන්නේ කියන හැඟීමක් නේ සත්වයාට තියෙන්නේ. භාගතුන් වහන්සේගේ දේශනාවෙන් විග්‍රහ කරන්නේ මම නෑ කියන එකද, මම පරිහරණය කරන ලෝකයේ ස්වකීයත්වයෙන් බැහැර යුතුයි කියන එකද, මම යන හැඟීමෙන් බැහැර කළ යුතුයි යන නොවේද? මම යන හැඟීමෙන් බැහැර කළ යුතුයි. මම යන හැඟීම දුරු කිරීමට තමයි, මම යන හැඟීම දුරු කිරීම මම නැති කරන්න නෙමෙයි, මා මේ සලායතනික ලෝකය පරිහරණය කරන අවස්ථාවේදී මා තුළ ඇතිවෙන්නා වූ මේ ස්වකීයත්වෙනොත් මම යනු හැඟීම දෘෂ්ටියක් බව පෙන්වා දෙමින් ලෝකේ ඒ ඉන්ද්‍රිය අධ්‍යක්ීම ඔබ ලබන්න ඔබට අයිතියක් තියෙනවා මම කියන හැඟීමෙන් බැහැරව කියන එකයි භාගතුන් වහන්සේ. පැහැදිලිද? පැහැදිලි. මේ සියලු සත්වයන්ට, මේ 31 තලය පුරා ඉන්න සත්වයන්ට මේ හැඟීම පවතිනවා. මේ බුදුවරයා මේ පහදා දීම, පහදා දෙන තුරුම මේ සත්වයාට මේ මම යනු හැඟීම වැරදි දෘෂ්ටියක් බව තේරුන්නේ. ඒකෙන් කියන්නේ මේ බාහිරේ සත්ව පුද්ගලයෝ නැහැ කියන එකද? එම නැත්නම් ඒ සත්වය පුද්ගලයෝ ඉන්ද්‍රිය අධ්‍යක්ීම ලබන වෙලාවේදී යම් මිත්‍යා දෘෂ්ටියකට, වැරදි දෘෂ්ටියකට කොටු වෙනවා කියන එක නොවේ දෙතනින් ඉස්මතු වෙන්නේ නේද? එහෙමයි, වැරදි දෘෂ්ටියකට කොටු වෙනවා කියන එක. එතකොට ඒක නිසා මේ 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 දහම අර අර මොකද පිටුව, මොකද කතාවක් තියෙන පිටුවෙන් බල, මේ උඩ පිටු පිටු කවරෙන් මේ කතන්දරේ හෙලි කරගන්න ලීසි නෑ නේද? මේක හරි ගැඹුරුයි. එනිසා මම යනු හැඟීම කියන කතාව එකක්, මම යනු හැඟීම නැතිව පරිහරණය කරනවා කියන එකයි, මම නෑ කියන මම කියලා කෙනෙක් නෑ කියන එකයි පැහැදිලිවම අර්ථකථන දෙකක් නොවේද? ඒක
පෙන්වාදීම් දෙකක් නෙවෙයිද? මම නෑ කියන්නේ මම කියලා කෙනෙක් නෑ කෙනෙක්. හැබැයි මේ ජලාභුජ ලෙස උප්පත්තියක් ලද මේ 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 ලෝකයේ සත්ව කොට්ටාස අතර මනුෂ්‍ය සත්වයේ කැටියට මම ඉන්නවා, සත්වෙක් ඉන්නවා. හැබැයි මේ සත්වයා මේ ඉන්ද්‍රිය පරිහරණයේදී මම යනු හැඟීමෙන් බැහැරව පරිහරණය කළ යුතුයි කියන එක නොවේද නුඹලා ගවේෂණය කළ යුතු? කෙසේද මා මේ උපුල් කියන සම්මුති ලෝකයේ උපුල් කියන මම සම්මුතියේ මේ ඉන්න පාලිත වේවා, ගාමිනී වේවා, දිල්ශාන් වේවා, මෙවැනි සත්වයෝ මේ සම්මුති ලෝකයේ දෙමාපියෝ දෙදෙනෙකුට දාව ඉපදිලා ඒ ඇයට සම්මුතියේ හඳුනා ගැනීමට නම් පද්ධතියකුත් දීලා ඒ සත්වයන් මේ ලෝකය පරිහරණය කරද්දී ඒ සත්වයන් තුළ ඇතිවෙන්න වූ මේ වැරදි දෘෂ්ටිය පිළිබඳ නේද භගතුන් වහන්සේ විග්‍රහ කළ තියෙන්නේ නේද? එහෙමයි එහෙමයි. දෘෂ්ටිය පිළිබඳ ඒ වැරදි දෘෂ්ටිය ඒක ගලව ගන්න ලේසි නෑ නේද? ඒ දෘෂ්ටියක් බව තේරුම් ගන්නත් පහසු නෑ. එහෙමයි. මේක දැන් හැමෝම මෙතන ඉන්න ඔක්කොම හිතන්නේ දහම දැක දහම මේ වටේ කරගෙන අය තමයි විශේෂයෙන්ම මේ මම කියලා කෙනෙක් ඉන්නවා මල්ලිකා කියලා. මයාට ඉන්ද්‍රිය වගේක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය වලින් එයා ලෝකයක් අත්දකින්නවා කියන එක තුළ නෙමෙයිද සත්‍යය ඉන්නේ? ඒ තුල තමයි සත්‍යය ඉන්නේ. අවසරයි හොල්මාක්න, මේ මමත් ස්ට්‍රගල් කරන්නේ මේ මම යනු හැඟීම නැති කරගන්න. ඒක හරි අමාරුයි නැති කරගන්න. අර නිසා මේ ගමන ක්‍රිස් මේ දැන් මේ මම යනු හැඟීම ඇති වෙන්න විදිය හොයන්න එපා අපි ඔක්කොටම ඉස්සෙල්ලා. කොහොමද මේ හැඟීම මට පේනවා කියන හැඟීම මට ඇහෙනවා කියන හැඟීම නේද ක්‍රිස් අපි ගවේෂණය කළ යුත්තේ? එහෙමයි. ඒ ගවේෂණය විය යුත්තේ මම දැන් කවුරු මොනවා කිව්වත් අර දැන් කවුද මේ අපේ කමන කීප ඇටියට කවුරු මොනවා කිව්වත් මම නෑ කියන කතාවක් කිව්වොත් ඒක බොරු. සම්මුතියේ මම කියලා කෙනෙක් නැද්ද? ඉන්නවා. ඉන්නවා. දැන් විවිධ තැන් ඉඳලා ඔයගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේ සත්ව මේ මනුෂ්‍ය සත්වනිකායේ ජලාභුජ කියන ක්‍රමවේදයේ දෙමව්පියෙකුගෙන් හටගත් සත්ව කොට්ටාසයක් නෙවෙයිද අපි? එහෙමයි. දැන් මේ සත්ව කොට්ටාසේට අර කියනා වූ පංචේන්ද්‍රයන් පරිහරණයක් පවතිනව නේද? එහෙමයි, පංචින්ද්‍රියම් පරිහරණයක් පවතිනවා. පංචේන්ද්රයන් පරිහරණයක් පවතිනවා අපිට. මේ පංචේන්ද්‍රය පරිහරණයේදී මේ අපි මේ සියලු සත්වයන් තුළ ඇතිවෙන්නා වූ මම යන හැඟීම සකස්සු ආකාරය තමයි භාගතුන් වහන්සේ විග්‍රහ කරන්නේ. එතකොට නුඹට මට තේරෙනවා මේක වැරදි දෘෂ්ටියක් බව නේද? මේ මම කියන ස්වකීයත්වය මම යන හැඟීම වැරදි බවයි මේ දහම දකිනකොට වැටහෙන්නේ. එතකොට තමයි අර ප්‍රශ්නේ එන්නේ. එහෙනම් මේ ලෝකේ අධ්‍යක්ෂ කවුද කියන එක තමයි ඔය දැන් නිම්මිලා චන්ද්‍රිකාලාගෙන් මිනිස්සු අහන්නේ. මෙතන ඔක්කොගෙම අහන ඕක. ඉතින් විශේෂයෙන්ම මේක පිළිබඳ විවිධ තැන්වල ඉඳලා අපි සමග එකතු වෙච්ච පිරිසක් ඉන්නවනේ. ඒ අයට මේක පහදා දෙන්න යනකොට නෑ නෑ මේ මේ ඔයගොල්ලෝ කියන දෙයක් නෙමෙයි මෙතන තියෙන. ඉතින් ඔක්කොම අර වට්ටෝරුවම ඔයගොල්ලෝ කියනවා. කියලා ඉවරනකොට මේ මිනිස්සු එක වචනෙන් ඔක්කොම විනාශ කරනවා. කොහොමද? එතකොට ලෝක අවබෝධුන්නේ ඔයාලට නෙවෙයිද කියලා. මම ඉඳලා නේ ඔතන කියලා. එහෙම එකක් නේ මේ කියන්නේ ඒගොල්ලෝ. ඔතනත් මම ඉන්නවනේ කියලා හැඟීමක් කියන්නේ. නේද? ඒකයි මං හිතුවේ අද මේක උඹලන්ට පහදලා දෙන්න ඕන. ඒ උඹලන්ට පහදලා දීම මම නෙමෙයි උඹලෝ දැන් අර මල්ලිකාලා මේ මේ කමල කීපෙටියට උඹලෝ අවබෝධ කළ ගත්තද ක්‍රිස්ලට බාහිරින් එන කවුරු හරි ප්‍රශ්නයක් කරොත් නුඹලා ධම්ම කතික වෙන්න ඕන. ධම්ම කතිකෙක් වෙන්න ඕන. නෑ වැරදි. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදියටයි මේක පහදලා දීලා තියෙන්නේ කියලා. එතකොට තමයි අද චාමිනී මුලින් පටන් ගන්නකොට කියපු අර 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 බුද්ධ වචනේ හරි වැදගත් වෙන්නේ. මොකද මේ බුද්ධ වචනේ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය මම මගේ මම මගේ මගේ කියන මම යන
මම මගේ මගේ කියන හැඟීමක් හට ගන්නවා කියලා. ඒක කියන්නේ ඉමස්මින් සය. ඒකට කියන්නේ මම අහංකාර මගේ මමංකාර. ආත්මය. ආන මගේ ආත්මය. මම මගේ මගේ ආත්මය. ආත්මීය හැඟීමක් ඇති වෙනවා කියලයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක කියන්නේ මම ඒ මස්මින්ච සවිඥානිකයි බයිද්දා සමෙන් අහංකාර මමංකාර මානානුසය. මේ මානානුසය කියන්නේ අඩම්බරකම නෙමෙයි. මේ මම යනු හැඟීම මේ මානානුසයන් හෝති. මෙන්න මේක පවතින. එතකොට මොකටද මේ 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 මම යනු හැඟීම පවතින්නේ? මේ භාගතුන් වහන්සේ විග්‍රහ කරන ආකාරයට මේ සවිඥානික වූ කය බාහිර නිමිති ගන්න වෙලාවේ තමයි මේ මම යනු හැඟීම. එතකොට එතනදි උලපල දෙනවා නේද භාගතුන් වහන්සේ? මේ 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 නුඹලා මම යනු හැඟීමක් ගැනයි භාගතුන් වහන්සේ කතා කරලා තියෙන මිසක් මම නෑ කියලාද කියලා තියෙන භාගතුන් වහන්සේ. නැහැ, මම නෑ කියලා නෙවෙයි. සම්මුතියේ නිම්මි කමනි මේ ප්‍රියානි නියව මේ නිලංකල ප්‍රාලිත මේ මේ සමස්ත සමාජයේ මින්නවනි මම කියලා නේද? ඒක නෙමෙයි මේ ගැටලුව තියෙන්නේ. ඒකෝ දැන් භාගතුන් වහන්සේගේ මේ 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 පරමාර්ථ ධර්ම විග්‍රහයට අපි යනකොට භාගතුන් වහන්සේ අපිට පහදලා දෙනවා නේද මහා නිධාන සූත්‍රයේ ඉන්නම ෂෙයා කරලා ඕලන්ට ගන්න. මේ ස්ක්‍රීන් එක පේනවද උඹලන්ට? පේනවා, ස්ක්‍රීන් එක පේනවා. දැන් මම මේක පහදලා දෙන්නම්. දැන් මේ ටිකක් ගැඹුරින් මේවා බලන්න වෙනවා අපිට. මේ ආනන්ද හාමුදුරුවෝ මේක කෙටියෙන් කිව්වොත් ආනන්ද හාමුදුරුවෝ මේ මේ භාගතුන් වහන්සේ එක්ක යම් කිසි තැනක ඇවිදිනකොට මේ මෙසේ භාගතුන් වහන්සේගෙන් අසන ලදී කියන්නේ උන්වහන්සේට කෙලින්ම ප්‍රකාශ කරපු සූත්‍රයක් මේක. මේ මොකද්ද මේ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ? මට මේ පටිච්ච සමුප්පාදයේ කොතරම් ගැඹුරුවත් ඒක අద్భుත වුවත් මට ඒක නිකන් ප්‍රකට වීමක්. ඒ කියන්නේ මට ඒක සැහැල්ලුවෙන් අවබෝධ වීමක් තේරෙනවා කියලා භාගතුන් වහන්සේට කිව්වම තමයි කියන්නේ. එසේ නොකියයි ආනන්ද, එහෙම කියන්න එපා ආනන්ද. මේක ප්‍රතිවේධ නොකිරීමෙන්, මේක අවබෝධ නොකිරීමෙන්, මේ ධර්මය අනවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන් මේ සත්වයා අවුලෙන් අවුලට ගිහිල්ලා මේ හරියට බබුස් තන වැටියක් වගේ මේ පැටලිච්ච නූල් බෝලයක් වගේ මේ සැපයෙන් පහ වූ. මොන සැපේද මේ කියන්නේ? නිවන් සැපයෙන් බැහැර වූ නපුරු ගති ඇති අපාය සසර කවදාකවත් ඉක්මවන්නේ මේ ගොල්ලන්ට. මේ සත්වයාට මේ සංසාරෙන් සතර අපායෙන් මිදෙන්න බැරි වුණා. ආනන්ද මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ ගැඹුරු න්‍යාය අවබෝධ කර ගැනීමට නොහැකි වූ නිසා කියලා කියන්නේ කියලා ඉතින් උන්වහන්සේ පහදලා දෙනවා මේ ප්‍රත්‍යයෙන් මේ ලෝකේ සකස් වෙන විදිය. මොකද්ද යම් ප්‍රත්‍යක් මේ ජරා මරණයට යම් දැන් ගියවර සාකච්ඡාවටත් උඹලන්ට මේක ගන්න පුළුවන්. යම් ප්‍රත්‍යකින් නම් මේ ජරා මරණය කියන එක සිදු වෙන්නේ ඒ ප්‍රත්‍ය මං ඒ කවුරුවර ඇවුවොත් උඹ ඒකට ප්‍රත්‍යක් තියෙනවා කියලා කියනවා. දැන් ජරා මරණයට ප්‍රත්‍ය කුමක්ද? කුමක් ප්‍රත්‍යෙන්ද මේ 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 සියලු දෙනා ජරා මරණයට දැන් ගොදුරු වෙලා ඉන්නේ? ජාති ජාතිය ප්‍රත්‍ය ප්‍රත්‍ය නේද? එතකොට ජාතියක් කියලා එකක් පැනවුනේ නැතිනම් ආනන්ද මේ 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 ජරා මරණයක් නැහැ. ඊට පස්සේ ඒ වගේම භාගතුන් වහන්සේ කියනවා ඒ ජාතියටත් ප්‍රත්‍යක් තියෙනවා. මේ හේතුඵල නෙමෙයි මේ කතා කරන්නේ. ප්‍රත්‍ය ධර්ම නේද මේ කතා කරන්නේ. එහෙමයි, ප්‍රත්‍ය ධර්ම. බලන්නකෝ මේ පාලි පැත්තේ. හරි. අත්ති ඉදපච්චේතා ඉදපච්චේතාවයක් තුල ආනන්ද සත්වයා මේ මෙන්න මේ මේ මෙහෙකයි අත්ති ඉදපච්චතාව බහෝති කුට්ටේන සත්තා ආනන්ද අත්ති වචනීයන් කිම්පච්චයා කුමක් ප්‍රත්‍ය කරගෙනද මේක වෙන්නේ කියලා අහනකොට භවපච්චයා කියලා ඊට එකෙන් කියන්නේ මේ දැන් හැම එකකටම
ප්‍රත්‍යයක් තියෙනවා. මේකමයි හේතුව, මේකමයි ප්‍රත්‍යය, මේකමයි නිධානය කියලා නේද භාගතුන් වහන්සේ කියන්නේ? එහෙමද නැද්ද? එහෙම තමයි. භාගතුන් වහන්සේගේ විග්‍රහය වන්නේ මේමයි හේතුව, මේකමයි ප්‍රත්‍යය, මේකමයි නිධානය කියලා නේද? ඒතර හේතු ඵලයක් ගැනද භාගතුන් වහන්සේ කතා කරන්නේ? මේකමයි හේතුව, මේකමයි ප්‍රත්‍යය, අනිකට කියන එක නෝයිද භාගතුන් වහන්සේ විග්‍රහය? නේද? හේතු ප්‍රත්‍යයක් ගැන කතා කරන්නේ. පැහැදිලිව පැහැදිලිව. ඒක නිසා අපි හරියට මේක දැනගෙන කතා කරන්න ඕන කාරණාවක් මේක. එතකොට බලන්න මෙන්න මේක, මේ කොටස උඹලන්ට පේනව නේද? හතරවෙනි එක කාට හරි මේක කියන්න පුළුවන් නම් පාලි කොටස උඹලන්ට තේරෙනු. එහෙම නැත්නම් සිංහල කොටස කියන්න. සිංහල කොටස කියනකොට වැඩ කරන්නේ නැති අනවශ්‍ය කැලේ වගේ පුත් එකතු කරලා තියෙනවා. මට කියන්න පුළුවන් මෙහෙමයි කියන්න බැරි නම් මම කියන්න. ආනන්ද, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය වෙයි කියන මේක කිය මත කිව්වාන්ද මෙසේ ජාති ප්‍රත්‍යයෙන් යම් ජරා මරණයක් වේද මේ කරුණ මේ විදියට දත යුතුයි. ආනන්ද, යම් අයුරකින් යම් ලෙසකින් ජාතිය කිසිවෙකුට කිසිතැන නොවී නම්, ජාතියක් කියලා එකක් නැතුව නම්, මොන ජාතිද මේ කියන්නේ? මේ කියන්නේ ජලාභුජ අණ්ඩජ උපපාතික කිසිදු ජාතියක් නොවුනා නම්, නොවී නම්, හරිද? දෙවියන්ගේ දෙවි බව නිසාට. එහෙනම් දෙවි, ඒ කියන්නේ මේක මොන සත්ව කොටසද දායිතු වෙන්නේ? උපපාති. ගන්ධබ්බවගේ ගන්ධ බව පිණිස. ගන්ධබ්බ කියන්නේ තවත් මේ වගේ උපපාතික සත්ව කොටසයක් බව නේද මෙතනින් හෙළිදරව් වෙන්නේ? එහෙමයි. නැද්ද? උපපාති සත්ව කොටස. ඒ කවුරු හාමුදුරුවෝ කියනවානේ පාවි පාවි ඉන්නවා, ඒ තම මව කුසකට එනකන් කියලා, ඒ වගේ ගොන් කතාවකුත් සමාජයේ තියෙනවානේ. බුදුහාමුදුරුවෝ එහෙම එකක් කියලා නැහැනේ. ගන්ධබ්බහා කියන්නේ තවත් සත්ව කොට්ටාස. යක්ෂෙකුගේ යක් බව පිටස, යක්ෂයෝ කියලා පිටසක් ඉන්නවා. උපන් කවර හෝ සත්වයෙකුගේ සත්ව බව පිණිස, මොනම හෝ සත්වයෙකුගේ සත්ව බව පිණිස, මිනිසෙකුගේ මිනිස්ස සත්ව බව පිණිස, සිව්පාවකුගේ සිව්පා පක්ෂියෙකුගේ පක්ෂි බව පිණිස, මොකද මේ කියන්නේ බඩගාන මොනද, බඩගාන සත්වයෙකුගේ ඒසේ පිණිසද මෙවැනි ජාතියක් කියලා එකක් නොතිබුණා නම් ඒ සත්වයාට ජරා මරණයක් කියලා එකක් පැනවෙනවද? ජාතියක් නැත්නම් ජරා මරණයක් නැහැ. ඒ තමයි කියන්නේ. ඒ ටික පැහැදිලි නේද උඹලා? එතකොට මම අද මගේ ප්‍රශ්නෙට මම ඕගලන්ව ගෙනියන්න, මම අද සාකච්ඡාවට අවශ්‍ය කරන එකකට දැන් බලන්න මෙතන. මෙතන කියනවා නාම රූප පත්‍ය පස්සෝ, නාම රූප ප්‍රත්‍යේන ස්පර්ශේ හටගන්නේ කියලා. ඒ කියන්නේ මේ චක්‍රයේ අර නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්සෝ කියලානේ සාමාන්‍යයෙන් ඉන්නේ නේද? මේ සූත්‍රයේදී සලායතන ගැන භාගතුන් වහන්සේ කතා කරන්නේ. ඉතින් අපි අවබෝධ කරගන්න ඕන නාම රූපයක් යම් තැනක නාම රූපයකට බැස ගත්තොත්, නාම මේ මේ කතා කරන්නේ භාගතුන් වහන්සේ මේ විඥාන පත්‍ය නාම රූප කියන නාම රූපේ නේද මේ කතා කරන්නේ? එහෙමයි. විඥාන පත්‍ය නාම රූප, නාම රූප, නාම රූප පත්‍ය සලායතන වෙනකොට භාගතුන් වහන්සේ මේ සූත්‍රය ගන්න කෙලින්ම ස්පර්ශය, නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේයයි මෙහෙම එකක් කියනවා ආනන්ද. යම් විදියකින් නාම රූප ප්‍රත්‍යයෙන් යම් වේද මේක දැනගන්න ඕන ආනන්ද. මේ විදියට යම් ආකාර යම් යම් ලිංග ලම් නිමිති යම් මාතෘකාවලින් අර නාම රූපේ අර අර අපි අපි දන්න කොටස මේ විග්‍රහ කරන්නේ. එහෙම දෙයක් නොතිබුණා නම් ආනන්ද මේ 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 කියන සත්වයාට මේ රූපකායට අදිවචන සම්පස්සයක් කියලා එකක් හම්බ වෙනවා දහනවා. ඒ විදියට දැන් අපි තව ඉස්සරහට යමු. ආනන්ද, යම් ආකාර යම් ලිමිති යම් ಉದ್ದೇಶ මේ කතා කරන්නේ දෙවනි නාම රූපේ පිළිබඳ හොඳට මතක තියාගන්න. පැහැදිලිද උඹලට? මේ කියන්නේ 22කින් ඒක හවු වෙනවා අපිට. ඊට පස්සේ එහෙම කියලා භාගතුන් වහන්සේ කියනවා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයක් වේ. දැන් ඉස්සෙල්ලා කී කතා කරේ විඥාන ප්‍රත්‍යයෙන් වෙන නාම රූපය ගැන නේද? අර විස්තර කරේ. විඥාන ප්‍රත්‍යයෙන් වෙන නාම රූපය තමයි භාගතුන් වහන්සේ ආකාර ලිංග නිමිති කියලා කිව්වේ. එහෙම කිව්වට දැන් ඒ නාම රූපය කියන්නේ
ඒ බැස ගැනීමක් නේද? ආරම්භක නුඹලා සලායතනික අධ්‍යක්ෂීම ලබන මොහොතේ නේද ආකාර ලිංග නිමිති වලින් නාම රූප දෙකක් පැනවෙන්නේ නැද්ද උද? එහෙමයි. එතන සලායතන උත්තර දෙන්න අධ්‍යක්ෂීම ඕන. ලබන මොහොතේ. එතන උත්තර දෙන්න ඕන. එතකොට නාම රූපය නේද ආරම්භයේම නුඹ සලායතනික අධ්‍යක්ෂීමක් ලබනවා කියන්නේ පස්සන් නරෝ දක්කති නාම රූපං කියන බුද්ධ විග්‍රහයනෝ නුඹ අධ්‍යක්ෂීමක් සකස් කර ගත්තා නම් ඒ සකස් කර ගන්නේම නාම රූප ලෝකයක් නොවේද? නැද්ද? නාම රූප ලෝකයක්. ඒ නාම රූප ලෝකේ නේද ඒ නාම රූප ලෝකේ ප්‍රත්‍ය කොටගෙන නේද විඥානයක් පහළ වෙන්නේ? චක්කු හෝ සෝත හෝ දිව්‍ය හෝ කාය හෝ මන හෝ කුමන හෝ විඥානයක් පහළ වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් නේද? නැද්ද? ඔව් නාම රූප දෙන්න නාම රූප. මෙන්න ඒක තමයි මේ කියන්නේ. මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වේයයි මේ කියන ලදී. ආනන්ද, මෙසේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයක් වේද මේ කරුණ මේ විදිහට දැනගන්න ඕන අපි. මොකද ආනන්ද, විඥානයේද නාම රූපය විඥානයේ තියෙන නාම රූපය පිටක් අරගෙන නැද්ද? විඥානයේ කියලා එකක් තියෙන්න පුළුවන්ද නාම රූපයක් නැති තැන? බැහැ, නාම රූපේ පිටක් තියෙන්න ඕනේ. බලන්න මේක කියන ලස්සන බුදුහාමුදුරුවෝ, නාම රූප පත්‍ය විඥානං හෝති ඉතිකෝ උච්චං තදානන්ද මිනාපේ පරියාය වෙති තබ්බ. මේ පරියාය මේ විදිහට දැනගන්න ඕන. යත නාම රූප පත්‍ය විඥානං විඥානං ච හි නානන්ද නාම රූපේ පි පතිච්ඡා, ඒ කියන්නේ පිහිටීමක් නලස් නබ්භි සත්ත, ඒ කියන්නේ මේ පිහිටක් නොලබන්නේ නම් අපිනුකෝ ආයතින් ජාතින් ජරා මරණං දුක්ඛ සමුදය සම්භවಂತಿ. මේ දුක කියන එක සමුදේ වෙනවද කියලා අහනවා. බලන්නකෝ, මේ චක්‍රේට ගොදුරුනොත් නේද මේ ඒව මේ වල කේවලස්ස දුක්ඛස්කන්ධය සමුදය හෝති වෙන්නේ. චක්‍රය ඉදිරියට ගමන් කරොද්ද නැද්ද? චක්‍රය ඉදිරියට ගමන් කළොත්. එතකොට මේ භාගතුන් වහන්සේ කියනවා මේ විඥාණයට නාම රූපේ පිහිටක් නොලැබෙනවා නම්, ඒ කියන්නේ විඥාණයට ඉදිරියට ගමන් කිරීමට ඒ මේ කියන්නේ නාම රූපේ පිහිටක් පිහිටීමක් නැතිනම් මේ ආයතන පැනවීමක් ජරා මරණ මේ දුක්ඛ සමුදයක් කියලා එකක් ඇති වෙනවද කියලා මොකද හොඳට ඔළුවට ගන්න. දැන් මෙතන පැති දෙකයි. එකක් තමයි මෙතන නා විඥාන ප්‍රත්‍යයෙන් දැන් විඥානය නාම රූපය ආරම්භක මේ කතා කරන්නේ ආරම්භක නාම රූපය. ආරම්භක නාම රූපේ පිරිසිඳ දැක්කින පුද්ගලයාගේ විඥානයේ තණ්හාව තියෙනවද? විඥානේ තණ්හාව නැහැ. ඉතල ඉතල කියන්නේ නාම රූපේ පිරිසිඳ දකිමින් වාසය කරන සත්වයාගේ විඥානේ නැද්ද? තියෙනවා. විඥානේ තියෙනවා. තෘෂ්ණාව නැහැ. ඒ අර නාම රූපය පිරිසිඳ දකින්නවා කියන්නේ නාම රූපය කියන වචනේ මොකක්ද? නිරෝධයේද ඊළඟ වචනේ මොකක්ද? උපරෝජනය. ආරම්භක නාම උපරෝජනය. 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 උපරෝජනය කියන්නේ රාගෙන් දේශෙන් වලකාලන්නේ වලකාලමින් ලෝකයේ අත්විඳිය හැක්කේ කාටද? ආර්ය ශ්‍රාවකයා. ආර්යයා. ආර්යයා ලෝකයේ අත්විඳිනකොට ඔහුට විඥාන පහළ වෙන්නේ නැද්ද? විඥාන පහළ වෙනවා. පහළ වෙනවා. ඒ විඥානේ පහළ වූවාට ඒ විඥානේ තුල තණ්හාව තියෙන්න බෑ නාම රූපේ පිරිසිදු දකිමින් වාසය කරන කෙනෙක් නම්. පැහැදිලිද? පැහැදිලි. ඇයි ඇයි ඔහුට ඔන්න දැන් අපේ ප්‍රශ්නෙට අපේ උත්තරේට අපි අපේ සාකච්ඡාවට වැදගත්ම තැන කතා කරමු. ඒක නාම රූපය උපරෝජනය වලකාලනවා නම් ඒ රාගෙන් දේශෙන් වලකාලනවා නම් එතනදි සිදුවෙන සිද්ධාන්තය මට කවුරු හරි පහදලා දෙන්න. දිල්ෂාන් හරි පාලිත හරි කවුරු හරි මෙතන ඉන්න කෙනෙක්. නාම රූපය පැනවෙන ආකාරයේ පිරිසිඳ දකිනා නුඹලා හොඳින් අහගන්න. ඒ එසේ විදර්ශනා නුවණින් ලෝකයේ දකිනවා නම් නුඹලා ඒක රාගෙන් දේශෙන් වලකාලයි කියන දැන් කියනවා ලස්සන.
යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති කියන එකක් දැන් උඹලට තේරිලා තියෙනවා. ඒ උපරෝජනීය වෙන වෙලාවේදී, වලකාලන වෙලාවේදී එයා ලෝකය පරිහරණය කරනවා කොහොමද පරිහරණය කරන්නේ? දිල්ෂා දිට්ඨි විත්ත මතන් විස්ස තණ්හාවේ නැතුව තෘෂ්ණා දෘෂ්ටි වලින් තොරව, තෘෂ්ණා ඒ තෘෂ්ණා දෘෂ්ටි වලින් තොරව ලෝකේ පරිහරණය කරනවා. හරි, ඒක ඕක ගේන්නකෝ අද අද මාතෘකාවට. තෘෂ්ණා දෘෂ්ටි වලින් ලෝකයක් පරිහරණය කරනකොට හරි තවත් අය කියනකෝ, දැන් එක්කෙනෙක් කියනවා මොකද්ද තෘෂ්ණා දෘෂ්ටි වලින් බැහැරෝ ලෝකයක් පරිහරණය කරනවා. තව කෙනෙක් කිව්වා මොකද්ද තණ්හාවෙන් බැහැරව ලෝකයක් පරිහරණය කරන. එයා මේ ඒ සංස්කරණය ඒ යථා ස්වභාවය දකිනවා. ඒක දකිමින් සංස්කරණය පරිහරණය. හරි, දැන් කරන මේම දකි පරිහරණය කරන උඹලට මෙසේ පැතවපු මහත්මය, මේ අවසර මහත්මය, දැන් සාමාන්‍ය අවිද්‍යාගත සාගත එක්කෙනෙක් නම් එයා නාම රූපයේ පිළිසින පිළිසින දකිනවනේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියන්නේ එසේ අවිද්‍යාගත නම් දකින්නේ නෑනේ. මේ විද්‍යාගතව ලෝකේ මම මේ අහන්නේ, විද්‍යාගතව ලෝකේ විද්‍යාගත පුද්ගලයෙක් නේ නාම රූපය උපරෝජනේ නොවෙන්නේ. එහෙම 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 අවිද්‍යාගත අවිද්‍යාගත එහෙමයි. කෙනාට උපරෝජන කතාවක් දන්නේ නෑනේ. එතකොට මෙතන දැන් මේ අපේ මාතෘකාවට අදාළ ප්‍රධාන සිද්ධාන්තය මෙතන සිද්ධ වෙනවා. මේ ආකාරයට නාම රූපයේ පිරිසිඳ දකිමින් ඒක උපරෝජනෙන් වලකාලමින් ගමන් කරන පුද්ගලයා තුල ප්‍රධානම සිද්ධාන්තයක් සිදු වෙනවා. මොකද්ද මේ? මම කියන හැඟීමෙන් ගන්න හැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා. මම කියන හැඟීම දෘෂ්ටියක් බව වැටහෙන්නේ මෙතෙන්දි නොවේද? මෙතෙන්දි. මෙතෙන්දි තමයි. මෙතෙන්දි නේ වැටෙන්නේ. ඒතකොට දැන් මම නෑ කියන එකද මෙතෙන්දි ඉස්මතු වෙන්නේ? මම යනු දෘෂ්ටියක් බවද? මම යනු දෘෂ්ටියක්. මම යනු දෘෂ්ටියක්. ඒ අවස්ථානුකූලව පැනවීමක්. මම යන දෘෂ්ටියක් බව අවබෝධ වුණේ ඇයි? මේක මට ඇති වෙන උපාදායී රූපයක්. මනසේ අවස්ථාවලට ඇතිනේ. ඒ ට්‍රැකින් මේ පයින් එළියට පයින්. දැන් නුඹලාට මම යනු ඇඟීම ඉදපච්චතාවය අවබෝධ වෙනකොට ඉදපච්චතාවෙන් තොරව නුඹලාට මේ 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 ලෝකයක් සමුදේ වෙයිද? ලෝක දැන් මේ මන් දැකර අපේ සාකච්ඡාවට කවුද මන්ද මිනිහ දාල් දෙන සමුදයක් වෙනවා නම් නෑ, සමුදයක් වෙන්නම නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ සමුදේ වෙන්නේ නැහැ කියලාද කියලා තියෙන්නේ? සමුදයක් අත්ගමයක් පිළිබඳ අවබෝධයට පත් වෙන කියලාද තියෙන්නේ? යං කිංචි සමුදේ ධම්මං යමක් සමුදේ වන්නේද ඒ සියල්ල නිරෝධ නිරෝධ වන ස්වභාව කොට ඇත්තේ කියන එක නේද භාග්‍යතුන් වහන්සේගේ විග්‍රහය? එහෙමයි. ලෝකයක් සමුදේ වෙන්නේ නැද්ද සත්වයාට? සමුදේ වෙනවා. ඇසට රූප කනට ශබ්ද ආදී වශයෙන් ලෝක සමුදේ වෙනවා නුඹලාට. ඒ ලෝකේ සමුදේ වෙන වෙලায় දැන් නුඹලා කියන උපරෝජනේ රාගෙන් දේශෙන් වලකනවා. නුඹලාට ඒ රාගෙන් දේශෙන් වැළකීම වැළකිය යුතුයි කියන හැඟීම පහළ වුණේ ඇයි? ඉදපච්චිතාවය තුළ ගොඩනැගෙන ධර්මතාවයක් බව අවබෝධ වෙච්ච නිසා නොවේද? එහෙමයි. සමස්ත ලෝකයේම ඉදපච්චිතාවයක් තුළ එකිනෙකට සම්බන්ධව හටගෙන නිරුද්ධ වුණු සංඛත ධර්මයක් බව අවබෝධ වීම නිසා නොවේද? එහෙමයි. එහෙමයි. සංඛත ධර්මයක් බව අවබෝධ වීම. මේ සංස්කරණයක් තුළයි මේ ලෝකයේ ගොඩනැගෙන්නේ, මේ සමුදේ වෙන්නේ. ඒ සමුදේවන සෑම සිත් පරම්පරාවේ සෑම සිතක්ම ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වන බව නේද නුඹලාට දැන් වැටහෙන්නේ? ඒ වැටහෙනකොට නේද නුඹලාට තේරෙන්නේ මේක මගේ වසඟේ පවත්වන්න බෑ කියලා? එහෙමයි. එතනින් නේද නුඹලාගේ ස්වකීයත්වය මම යන හැඟීම විඳින පටන්, ඒක වැරදි බව තේරෙන්න පටන් ගන්න නැද්ද? ඔතනින් නෙමෙයිද? මින් තමයි. එසේ මගේ වසඟයේ පවත්වන්න බැරුව හටගෙන බිඳෙන මේ සිත් පරම්පරාව මේක හටගෙන නිරුද්ධ වෙන බැවින් නිත්‍ය වෙන්නෙත් නැති බව, නිත්‍ය නිත්‍ය දෙයක් නෙමෙයි මේක. එහෙනම් ඇසත් නිත්‍යනේ, ඇස දුටු රූපයක් නිත්‍යනේ. ඒ කියන්නේ මේ බාහිර තියෙනව නිත්‍යනේ කියන එකද මේ කතා කරන්නේ? එහෙම නැත්නම් මේ මොහොතේ සකස් වුණු ඇසත් ඒ රූපයත්
අනිත්‍ය බවද කතා කරන්නේ? නිත්‍ය නොවන බවද? මේ මේ මොහොතේ මොහොතේ පැමිණි රූප මොහොතේ ආකාර සකස් රූපේ නොවන නිට්ටය නොවන බව. අනාත්ම දර්ශනය දැක්කේ කවුද? සවිඥානික කය. අන්න හරි. ඒක නිසයි භාගතුන් වහන්සේ කියන්නේ ඉමස්මින් මේ සවිඥානික කයේ ස්වභාවය නම් බාහිර නිමිති ගන්න එක නොවේද? බාහිර නිමිති ගන්න එක. මේ කය සමහර රූප සටහන් මට ගන්න ඕන කමක් තියෙනවා. රෝමලන්න මතකද මම පෙන්වුවා ගිය සතියේ රූප සටහන බලන්න එක ගන්න පුළුවන්ද කියලා? මම මේකත් පෙන්වලම ගන්නම්කෝ. දැන් මේ දැන් මේ මේ දිශානලට පැහැදිලි නේද? මේ මම යනු හැඟීම දුරු කරගන්නවා නම් දුරු කරගත යුත්තේ මේ ආරම්භක පච්චුප්පන්නේ ඉන්ද්‍රිය අරමුණු ගන්න වෙලාවේ නෙවෙයිද නුඹලා? අවබෝධ කරග මෙතනයි සිද්ධිය සිද්ධාන්තයේ සිද්ධ වෙන්නේ කියලා. එහෙමයි. ඉන්ද්‍රිය අරමුණු ගන්න වෙලාව. එතෙන්දී පච්චුප්පන්නේන ප්‍රත්‍ය උපදින මොහතනේ විවිධ ප්‍රත්‍යයන් උපදිනවා. ඇස රූප කන ශබ්ද නාසය ගඳ සුවඳ දිව රස ශරීරය පහස මන ධම්මාදී වශයෙන් මේ සලායතනික අධ්‍යක්ීම ලබන මොහොතේ නුඹලා මේ මේක සිත් පරම්පරාවක් තුළ ඉද පච්චතාවය තුළ ගොඩ නැගෙන ධර්මතාවයක් ධර්මතාවයක් මේක සමුදේ අත්ගමේ යංකින්චි සමුදේ ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන සියල්ල නිරෝධ වන ස්වභාව කොට ඇත්තේ කියන අවබෝධය වෙන නිසා නේද මේක මට ඕන විදියට මගේ වසඟේ පවත්වන්න බෑන දෙයනේ. එහෙනම් කවුද මේ අධ්‍යක්ෂකම ලැබුවේ කියන ප්‍රශ්නේ දැන් මෙතනදි මතුවෙන්න එපා. එතකොට තේරෙනවා නේද මේ බාහිරේ නිල් පාට රතු පාට තිබිලා නැහැ. පැහැදිලිවම නාම ධර්මයක් රූප ධර්මයක් මේ අතීත ආශ්‍රවය තුලින් ගොඩනැගෙන වෙලාවේ තමයි මේ මම යනු හැඟීම මට. ඇයි ඒ වෙලාවේ මම යනු හැඟීම මට පහළ වුනේ? අම්මා පේනකොට, පුතා පේනකොට, නැන්දා පේනකොට, ගස්කොළන් පේනකොට ආශ්‍රවය ආශ්‍රවයේ තියෙන ප්‍රබලත්වය. ඇයි ඒ ආශ්‍රවය තුල තියෙන්නේම මම කියන හැඟීමෙන් පරිහරණය කරලා තැම්පත් කරපුවා නේද? එහෙමයි. මේ අවබෝධයට පෙර. එතකොට දැන් මේ අධ්‍යක්ීම ලබන්නේ මම කිය ඕක අවබෝධ වුනේත් මම කියලා කවුරු හරි මෝඩෙක් ඇහුවොත් උංගලන්ට කියන්න එකම පැහැදිලි නුඹ කාය ගත සති සූත්‍රේ අවබෝධ කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ මේ නුඹලා දරා සිටින කයේ ස්වභාවය පිළිබඳ භාගතුන් වහන්සේ විග්‍රහ කරලා තියෙනව නේද? මේක සතර මහ භූත කයක්. මේක කුණප කොටස් 32කින් සකස් වූවක්. මේකට විවිධ ආරම් මේ මේ මොකද ඒකට කියන්නේ මේ ඉරියව් පවත්වන්න පුළුවන් එකක්. මේක කුණ මේ වුණාම මැරුණම දිය වෙලා කුණු වෙලා යන මේ කිසිවක් නුඹගේ මේ කය නුඹගේ වසඟේ පවත්වන්න පුළුවන් කයක්ද? බැහැ. මගේ වසඟේ පවත්වන්න බැහැ. අනාත්ම වූ කයක්. අනාත්ම වූ කයක්. ඒතර අනාත්ම වූ කය සවිඥානිකද නැද්ද? සවිඥානිකයි. ආස්වාසෙන් ප්‍රාස්වාසෙන් දුවන සවිඥානික. ඒ සවිඥානික බව සවිඥානික බව ඇතුණේ කොතනදද මේ කයට? සවිඥානික බව ඇතුණේ කොතනදද? මෞකසට විඥානේ බැසගත්තු. අන්න හරි. මෞකසට විඥානය බැස ගන්නා මොහොතේ නේද? ඒක භාගතුන් ආසේ මේ සූත්‍රයේ මෙතනින් පෙන්වලා දෙනවානේ. මේ බලන්නකො. අමේක ආනන්ද නාම රූපය විඥාණයට ඕනෝන්ට ප්‍රත්‍යභාවයෙන් පවතින්නේද? කියන්නේ නාම රූපය විඥාණය දෙන්න එකතු වෙලා ඉන්න තාක්කල්. කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වනතුරු. කියන්නේ උපරෝජනය බලකාලන්න බැරි 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 තාක්කල්. පැහැදිලිද? මෙතකින් මෙතනින් දැන් නාම රූපය විඥාණයේ පිළිබිඹු වෙනකොට නුඹ ඒක උපරෝජනය නොකළා නම් නුඹගේ විඥානයේ සිටුේෂන් තත්වය රාග සහිතද රාග දේශ මොහෙන් තොරද රාග දේශ මොහෙන් බැසගත්ද? රාග දේශ මොහෙන් තොරයි. එයාගේ විඥානය නැවත නාම රූපයකට බැස ගන්නවද නැද්ද? නැවත නාම රූප නැවත නාම රූප බැස ගන්න නැහැ. බැස ගන්න නැහැ.
අවිද්‍යාගත එදා නාම රූපයේ නිරෝධය. අන්න හරි. ඒ නාම නිරෝධ. රූපේ නිරෝධ නම් ඒ අවිද්‍යාගත නාම රූපේ නිරෝධයි කියන්නේ තණ්හාව තියෙනවා කියන එකද? නැහැ. නැහැ. තණ්හාව නැතිනම් ඒ විඥානේ තව තැනක ගිහිල්ලා පැලවෙයිද? නැහැ. 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 දැන් මේ විදිහට මේ නාම රූපේ විඥානේ ඒ කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවයෙන් ඔබ බින්ද නැත්තම් කියන්නේ නාම රූප නිරෝධා විඥාන නිරෝධා කියන එක නොකලොත් එතකින්මයි ඒක නිරුද්ධ නොකරන තාක්කල් උපදිනවා දිරනවා නැවත මැරෙනවා චුත වෙනවා කියන සිද්ධාන්තය සිදු වෙනවා කියලා නෙමෙයිද මේ කියන්නේ? එහෙමයි. ඔව් නැවත සිදු වෙනවා. එහෙමයි. එහෙමයි. බලන්න මේක කියනවානේ මම කියන එක නෙමෙයි මේ. ආනන්ද යම් නාම රූපයක් විඥාණයට ඕනෝන් ප්‍රත්‍යභාවයෙන් පවතී. ඒ කියන්නේ නාම රූපේ ප්‍රත්‍යයෙන් විඥාණය පවතින තාක්කල් ඒ දෙකේ ප්‍රත්‍ය සම්බන්ධතාවය නොබිඳින තාක්කල් සත්‍යය උපදිනවද නැද්ද දිරනවද නැද්ද නැවත උපදිනවද නැද්ද? සත්‍ය උපදිනවා. එතකොට තෘෂ්ණාව නැමැති දියසීරාව නේ උපමාත්‍ය. නෑ නෑ එතන පැහැදිලිනේ තෘෂ්ණාව නැමැති දියසීරාව බව. නාම රූපේ විඥාණයට ඕනොන්ට ප්‍රත්‍යභාවයෙන් පවතින්නේ නාම රූපයේ තියෙන මේ රූප ධර්මයේත් නාම ධර්මයක් පිළිබඳ මන අවබෝධයක් නැති පුද්ගලයා ඒ රූපයේ වේදනාව සංඥාව චේතනාව කියන එක අභිනන්දනය කරනවද නැද්ද? අභිනන්දනය කරනවා. අභිනන්දනය කරනවා කියන්නේ කෙලින්ම ඔව් තෘෂ්ණාවට තෘෂ්ණාවෙන් බැසගත්තා කියන එක නේද? ඒ උද නාම රූපේ තෘෂ්ණාවෙන් තෙත්තුනොත් නේද ඒ නාම රූපේ ප්‍රත්‍යයෙන් හටගත්තු විඥානය තෘෂ්ණාවෙන් තෙත් වෙන්නේ. එහෙමයි. නෑ. පැහැදිලිද? මං කියන්නේ මොකද? එහෙමයි. දැන් නාම රූප උපරෝජනය කළා කියන්නේ ඒ තෘෂ්ණාව බැහැර කරා කියන එක නේද උඩින්? ඒතකොට තෘෂ්ණාව බැහැර කරන්න ඕන ආරම්භකේ පච්චුප්පන්නේ නේද? එහෙමයි. 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 තෘෂ්ණාව බැහැර කරා කියන්නේ නාම රූප පත්‍ය විඥානං කියන ඒ සම්බන්ධතාවයේ බින්දද නැද්ද? ඒ සම්බන්ධ සම්බන්ධතාවයේ බින්ද. බින්දා. බින්දොත් ඒ අර නැවත අර විඥානේ නාම රූපේ බැස ගන්නවද ගිහිල්ලා? දෙවෙනි නාම රූපේ. නැහැ විඥානෙට බැස ගන්නෙ නැහැ. දෙවෙනි නාම රූපෙට බැස. එහෙම බැස නොගත්තොත් සත්‍යයේ කිපදෙනවද තව කොහේ හරි නැවත වතාව? නැහැ. එතනින් කැසත්ති කිපදෙන්නේ නැහැ. දැන් බාගතුනාසේ මෙතන පෙන්නන්නේ පැති දෙකයි. එකක් තමයි මරණාසන්න මොහොතේ ඒ නාම රූපේ විඥානයේ ප්‍රත්‍යතාවේ බිඳලා තිබුණ නැත්නම් එයා අනිවාර්යයෙන්ම තවකවර ඉපදිනවා නේද? නැද්ද? එහෙම ඉපදිනවා. විඥානයේ තණ්හාව තියෙන නිසා. හැබැයි මැරෙන්නේ නැති වෙලාවකදී මොකද වෙන්නේ සත්‍යයට? දැන් මැරෙන්නේ නැහැ එයා. මේ වෙලාවේ නාම රූපේ විඥානයේ ප්‍රත්‍යතාවේ පවතිනවා. විඥාන ප්‍රත්‍ය නාම රූප කියන එකක් තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් එයා සසරට අවශ්‍ය කරන අර ආශ්‍රමවලට එකතු කරනවා. එකතු කරනවා. පාදන පත්‍ය බහූ කී කියා එකතු කරනවා. නේද? එකතු කරනවා. බව. මේ මොහොතේ මලේ නැත්තම් එකතු කරනවා අවිද්‍යාගත පුද්ගලයා. අවිද්‍යාගත පුද්ගලයා මලොත් බැරි වෙලාවත් අවසාන අත්දැකීම තුළ ඒ විඥානේ තව කොහරි ගිහිල්ලා පතිත වෙනවා. කරකෙන්න විදියක් නැහැ නේ මැරිලා ඉවරෙන්නේ අවසාන චේතනාවත් එක්කම නේද? මේක පැහැදිලි නැද්ද උඟලන්ට? මේක හරි ගැඹුරු තැනක්. පැහැදිලි වුණා. පැහැදිලි. ඉතා හොඳට පැහැදිලි කරා ඔබතුමා. එතකොට දැන් මේ කතා කරන්නේ දැන් ඒ විඥානයක් දැන් බැහැර වුණාද නැද්ද? විඥානයක් එළියට බැහැර වුණානේ. එහෙමයි. නේද? තමයි. විඥානයක් එළියට බැහැර වුණාට දැන් ඉන්න කොමා මේ කියවත් තියෙනවද බලන්න. දැන් මෙන්න මේ ආකාරය වැඩ පිළිවෙල මෙතන සිද්ධ වෙන්නේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුගේ මරණයක් කියලා හිතන්නකෝ. මරණයේදී නාම රූප විඥාන ක්‍රියාවලිය අවසාන චේතනාව පහළ වෙනවද නැද්ද? අවසාන චේතනාව පහළ වෙනවා. පහළ වෙනවා. පහළ වුණාම ඒ අවසාන විඥානයක් මේ පුද්ගලයා තුළ අවසාන විඥානයක් සකස් වෙනවා නේද? කුමන හෝ චක්ඛු හෝ සෝත හෝ ගහන හෝ දිව්‍ය හෝ කාය හෝ මන හෝ කියන
විඥාන විඥානයක් පහෙන් හටගන්න එකක් පහළ වෙනවාද නැද්ද මේ මරණ මොහොතේ සත්‍යය? පහළ වෙනවා. පහළ පහළ වෙනවා. වෙනවා. ඒ පහළ ඒ වෙනවා. වෙලාවේ මේ නාම රූපේ උපරෝජනයට පත් කරගන්න යට වලකාලන්න බැරි වුණොත් ඕගේ විඥානය තෘෂ්ණා සහගතද නැද්ද? තෘෂ්ණා තෘෂ්ණා සහගතයි. සහගතයි. නැවත නාම රූපයකට සහගත නම් ඒ යනවා. විඥානේ නැවත ඒ අදාළ නාම නාම රූපයට රූපයකට අදාළ යනවා. කොහේ හරි බල ප්‍රදේශයකට යනවද නැද්ද මරණසන් මොහොතේ? යනවා. 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 අපි කියමු මලේ නෑ. එයාට ඒකත් එයාගේ තෘෂ්ණාවෙන් තමයි මේ විඥානය එයාගේ පවතින. ඒතර විඥාන ප්‍රත්‍යය නාම රූපය කියන්නේ මෙතන කියන්නේ නාම රූපයට බැස ගන්නවා කියන්නේ උපතක් සිදු වෙනවද? එයා නාම රූපේ මමත්වයෙන් පිළිගත්තා කියන එකද මේ මේ එතකොට වෙන්නේ? මැරිලා නෑ. මෙරළ මම නැත්නම් නම් රූපේ මමත්වයෙන් පිළිගන්නේ. මමත්වයෙන් පිළිගත්තා. මමත්වයෙන් පිළිගත්තා. එතකොට එයාගේ ආයතනී දැන් චක්ඛායතනේ නම් සෝතායතනේ නම් දැන් අර තෘෂ්ණාව සහගතව ක්‍රියාත්මකයි. දැන් එයාට කියනවා මොකද්ද? චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාන සම්පස්සය, මොකක් හරි සම්පස්සයක්. ඒක නිසා ඔහුට විඳීමක් තියෙනවනේ. ඒ විඳීම එයා තෝරගත්තේ කොතනදීද මේ විඳීම? චක්කු සම්පස්සදා වේදනා, සෝත සම්පස්සදා ආරම්භයේදී. වේදනා ආරම්භයේ. එතකොට ඒකට ආරම්භයේදී අදාළ ඔහුට තණ්හාවක් හටගන්නවද නැද්ද? එක්ක ඇලීමක් ගැටීමක් හටගන්නවද නැද්ද? හට ගන්නවා. ඇටගෙන එයා උපාදානය කරගන්නවද නැද්ද? ඇලීම හෝ ගැටීම දෙකම කරනවා. උපාදානය කරගන්නවද නැද්ද? කරනවා. උපාදානය ඇටගෙනලා මතු භවයකට, කාම භවයකට, රූප භවයකට එයා කරුණු කාරණා රැස් රැස් කරමින් කරනවා. ඉන්නේ. ඒක එහෙමයි නිසා රැස් එයා කරනවා. මතු ජාති ජරා මරණයට ගොදුරු වෙලා දුක සමුදය කරගන්න කෙනෙක් නේද මේ වෙලාවේ? එහෙමයි. දැන් මරණාසන්න මොහොතේ සිදුවෙන්නේ මේකම නොයිද? මේකම තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔයගලන්ට පැහැදිලිද මේක මේ 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 සමාජයේ මහා පටලගෙන ඉන්න එකනේ? දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕන දිර්ශන නැද්ද උද? පැහැදිලි වුණ මත හොඳටම පැහැදිලි, හොඳටම පැහැදිලි. එතන අනිත්‍යයට පැහැදිලිද? පැහැදිලි වුණා සර්. පැහැදිලි. මරණාසන්න මොහොතේ සිද්ධ වෙන්නේ එකම දෙයක්. මරණාසන්න මොහොතේ කියලා අලුත් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ නේද? නෑ. උගලන්ට පැහැදිලිද? මරණාසන්න එහෙමයි. මොහොතේ කියලා අලුත් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉන්න මම තව පොඩ්ඩ තව කරුණාවක් අරගෙන කතා කරමු. ඒතකොට මේ මෙන්න මේක දැන් අපි හමින්න. දැන් මෙතනදී මේ සිද්ධ වෙන්නේ මරණාසන්න මොහොතේ සිද්ධ වෙන සිදුවීම නෙවෙයිද මේ? අර ඊතල වලින් එන්නේ. එහෙමයි මරණාසන්න මොහොතේ සිදුවන සිදුවීම. ඔන්න දැන් මගේ අද අපේ 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 සාකච්ඡාවේ ප්‍රධාන තැනට ගිහින්. එතකොට මේ දැන් අර මව් කුසේ අම්මගේ බිම්බයට ඇතුල් වෙන විඥාණය චක්කු විඥා ඒ විඥාන ශක්තිය එක්ක චක්කු සෝත ගහන දිව්‍ය කාය මන කියන මේ විඥාන හයෙන් සකස් වූවක් නොවේද මේ විඥාන ශක්තිය? එහෙමයි විඥාන හයෙන් සකස් එකකින් සකස් අර මැරෙනකොට ඔය ඉන්ද්‍රිය හයෙන් එක අත්දැකීමක් නේද අවසාන චේතනාව වෙන්නේ. එහෙමයි. හොඳට උඩට ගන්න. එතකොට දැන් ඒ මව් කුසේ අර 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 ඩිම්බයට ඒ ශක්තිය බැස ගන්නකොට එතෙන් පටන් නේද ඩිම්බේ සවිඥානක වෙන්නේ. එහෙමයි. අවිඥානක කලලයක් බවට පත් වෙනවා නෙවෙයිද? ඔක්කාන්ති වෙනවා කියන්නේ ඒක නෙවෙයි. ඔක්කාන්ති සිදෙනවා කියන්නේ ඒක. ඒ විඥානයාගේ පැමිණීමක් නොවුනොත් ඒ ගර්භාෂයේ තියෙන මවුගේ මව් කුසේ තියෙන ඒ මොනවාද ඒකට කියන්නේ මොනවාද ඒකට කියන්නේ මේ මම කියන නෝකට කලලයට කලලය ඒ කලලය ඈ ඒ කලලය කවදාකවත් දරුවෙක් බවට පරිවර්තනය වෙනවද විඥානයාගේ පැමිණීමක් නැත්තම්? මොසදලකින් නෑ. ඒක සවි එතෙන් පටන් නේද මේ 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 විඥානයාගේ පැමිණීමත් සමග නේද මේ කලලේ වර්ධනය වෙන්නේ? භාග්‍යතුන්වංශ කියනවානේ මේ මේ කුමරියකගේ කුමරෙකුගේ ඒකට කියන්නේ විපුලත්වයකට පත් වෙනවා කියලා නේද භාග්‍යතුන්වංශ කියන්නේ? විපුලත්වය කියන්නේ මොකක්ද? ඒ වැඩිනවා. ගර්භය ඇතුලේ කය වර්ධනය වෙනවා කියන එක නේද විපුලත්වය කියන්නේ? එතකොට දැන් මේ 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 ආරම්භක අපි කියමුකෝ මේ දිල්ෂාන්ගේ අම්මගේ බඩේ සිදුවන සිදුවීම කියලා. මේ කලලය කලලයට විඥානයේ පැමිණීම ඔයා ඔය මේ ඔයාගේ අම්මා කරපු එකක්ද විඥානයට වරෙන් කියලා තාත්තා කරපු එකක්ද අතීතේ කොහේ හෝ තැනක අවිද්‍යාගත හේතුවක් අවිද්‍යාගත මොනවාද
තෙතබරිත වූ විඤ්ඤාණයක් නේද මේ පැමිණෙන්නේ? තෘෂ්ණා තෘෂ්ණාවෙන් තෙතබරිත වූ විඤ්ඤාණයක් නේද බැසගන්නේ? එහෙමයි එහෙමයි. ඒ ඒ ඒක තමයි කියන්නේ නහිදං අත්තකතං බිම්බං නහිදං බිම්බං පරකතං එහෙමයි. හේතු පටි සම්භූතා හේතු භංගා. මෙන්න මේ පැමිණීමේ හේතුව විනාශ කළ දාපු දවසට සියල්ල නිරෝධයි නෙමෙයිද? නිරෝධයි එහෙමයි. නිරෝධයි. ඒක කරන්න බෑ. අර මරණාසන්න මොහොතේ විඥානේ තෙතේ තෙතමනේ තිබුණොත්, එහෙමයි. ඒකට තෙතමනේ නොතිබෙන්න නම් නුඹ මරණාසන්න මොහොතේ නුඹ අත්දකින නාම රූපය අර රාගදේශෙන් බැහැරව කරගත්තොත් නුඹ කොහෙරි ගිල පැලවෙයිද? නෑ. දැන් මේ ආත්මය තුලදී නම් නුඹ අනිවාර්යෙන්ම අර පළහතර සාක්ෂාත් කරන්න. මොන පළහතරද? සෝවාන්, සකුද්දාගාමි, අනාගාමි, අරහත් කියන නේද? එතකොට ඒකෙන් තේරෙන්නේ නුඹ සංසාරේ පුරාම එකතු කරපු කෙලෙස් ප්‍රහාණයක්ද මේ ආත්මය තුළ නුඹගේ ඒ මොහොතේ ගොඩනැගෙන යම් වෙලාවක තියෙනවා මරණාසන්න මොහොතේ කිසිදු කෙලෙසක් නුඹට මතුවෙන්නේ නැහැ. මතු නොවුනොත් කෙලෙසකින් බැහැරව නුඹ ඒ ලෝකයේ අවසාන අත්දැකීම ලැබුවොත් විඥාණයට තෙතමනේ නැත්තං ඒ විඥාණය ගිහිල්ලා බීජය පැලවෙනවද තව කොහේ? නෑ, විඥාන බීජය පැලවෙන්නේ නෑ. විඥාන බීජය පැල නොවනවා කියන්නේ ඔබ නිවන් දැක්ක නොවේද? එහෙමයි. සංසාරයෙන් එතර වුණා කියන්නේ. ඒත් දැන් මම මෙතන පහදලා දෙන්න මට ඕන උනේ මේ දිල්ෂාන්ගේ අම්මාගේ මව්කුසේ මේ සකස් වුණු මේ ඩිම්බය මේ විඥානයාගේ පැමිණීමත් සමග නේද සවිඥානක වෙන්නේ? ඒක නිසා නේද මේක භාග්‍යතුන් වහන්සේ මහණිදන් සූත්‍රය විග්‍රහ කරන ආකාරයට විපලත්වයට පත් වෙන්නේ මේ ඩිම්බේ. මේ ඩිම්බේ නේද ක්‍රමානුකූලව මේ පළවෙනි මාසේ, දෙවෙනි මාසේ, තුන්වෙනි මාසේ, හතරවෙනි මාසේ, පස්වෙනි මාසේ ආදී වශයෙන් නවවෙනි මාසේ වෙනකොට මේ මනුෂ්‍ය කයක් සකස් වෙලා තියෙනවා. මේ මනුෂ්‍ය කය අර කියනවා සතර මහා භූත ධාතුන්ගෙන් සකස් වුණු කුණප කොටස් 32කින් සකස් වුණු කය මේක ධර්මතාවයක් මත මේ ආකාරයට වර්ධනය වූයේ ඒ විඥානයාගේ ශක්තිය තිබෙන සවිඥානික වූ නිසා නොවේද? සවිඥානික වූ නිසා. මාස 3න් විඥානය එළියට ගියා නම් එතනින් එහාට එන්න මස් කැලි ටික. ආයි මාස 6න් නම් එහෙමයි. 7න් නම් එහෙමයි එළියට එන්න ඔන්න මෙන්න තිද්දි විඥානය ගියත් ඒත් එච්චරයි. ඊට පස්සේ ඒක සවිඥානිකද? නෑ, සවිඥානික නැහැ. සවිඥානික නැත්තම් එයාට අධ්‍යක්ෂණය ලබන්න පුළුවන්. මේක ධර්මතාවයක් නේද මේ සවිඥානික කය යන්නේ? මේ සවිඥානික කය මම මෙතන මේ පළවෙනි මාසේ ඉන්නේ මේ අම්මගේ බඩ ඇතුලේ තියෙන මේ ඩිම්බේ දිල්ෂන්ද නැත්නම් කමනිද? නෑ. දෙවෙනි මාසේ නෑ. මෙයා මේ මමවෙනි මාසේ මේ ඉන්නේ දිල්ෂන්ද? නෑ. ඒත් නෑ. සම්මුතිය එළියට ආවද පස්සේ නම් කැලලක් දානවා අර සවිඥානික කයට. දැන් බාහිර අධ්‍යක්ෂින් ලබන්නේ දිල්ෂාන්ද සවිඥානික කයද? සවිඥානික කය ලබන්නේ අධ්‍යක්ෂින්. සවිඥානික කය එහෙම අධ්‍යක්ෂින් ලබනකොට ඒ අධ්‍යක්ෂින් සකස් වුණේ කොහොමද? සංස්කරණය වුණේ. ඒ අධ්‍යක්ෂීම සංස්කරණයක්ද නැද්ද? සංස්කරණය. ඒ සංස්කරණය තුළ ගොඩනැගුණේ නාම රූප ධර්ම දෙකක් නේද? එහෙමයි. නාම රූප ධර්ම දෙක විභජනය කරලා අවබෝධ කරගන්නා තුරු මේ සවිඥානික කය ලැබපු අධ්‍යක්ින් සියල්ල මම මගේ ආත්මය කියන හැඟීමෙන් නෙමෙයිද පරිහරණය කරන්නේ? ඒක නේද භාගතුන් වහන්සේ කියන්නේ ඉමස්මිච්ච සවිඥානකේ කායේ බයිද්ධාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසංහෝති. දැන් තේරෙන්නේ නැද්ද උඹලන්ට? අර අර කවුද මේ නිම්මි උඟලංගෙන් මේ මෝඩ ප්‍රශ්න ආපු මෝඩයට දෙන්න තියෙන උත්තරේ දැන් තේරෙනවද? තේරෙනවද නැද්ද? තේරෙනවා සර්. තේරෙනවා. පැහැදිලි වුණා. පැහැදිලි වුණා. සර් මෙතන සත්‍ය පුද්ගලෙක් නෑ කියන එකද මේක තේරුම? සත්‍ය පුද්ගල භාවයෙන් ලෝකේ පරිහරණය කිරීමට සුදුසු බවද දැන් උඹලට වැටහෙන්නේ? ලොකල් ඉඩියට් කියන එක අවසරයි. මටද
මේ සත්වනිකායේ බුද්ධිමත් සත්ව කොට්ටාසයක් වන මනුෂ්‍ය සත්වයාටද මේක වැටහුණේ? මනුෂ්‍ය සත්‍යයට. මනුෂ්‍ය සත්‍යයට. සත්වයාගේ බුද්ධියට වැටුණා මේක. එහෙමයි. මෙන්න මෙහෙම දෙයක් නේ දෙයියනේ මේ තියෙන. එතකොට නේද ඔහුගේ ස්වකීයත්වේ නැත්තම් සක්කාය දෘෂ්ටිය දුරු වෙන්නේ. එහෙමයි. එහෙමයි. සක්කාය දෘෂ්ටිය කියන්නේ රූප රූප උපාදාන ස්කන්ධේ, වේදන උපාදාන ස්කන්ධේ, සංඥා උපාදාන ස්කන්ධේ, සංස්කාර උපාදාන ස්කන්ධේ, විඥාන උපාදාන ස්කන්ධේ, මේ පංච උපාදාන ස්කන්ධ පහ මම මගේ මගේ ආත්ම කොට ගැනීම නොවේද සක්කාය දෘෂ්ටි කියලා භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කළේ. එහෙමයි. ඒ සත්‍ය රූපය වේදනාව සංඥාව සංකාරය විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධ පහ මමත්වයට ගොදුරුනේ ඇයි සත්‍යයට? සත්‍යයට දප්පච්චතාවය පිළිබඳ තිබුණු අනුබෝධය. ওই සත්‍යයටද මේක අවබෝධ කරගත හැක්කේ? මනුෂ්‍ය සත්‍යයට. මනුෂ්‍ය සත්‍යයට. ඒතර මනුෂ්‍ය සත්‍යයට අවබෝධ වුණා කියන්නේ මට මම 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 ඉඳලා මම අවබෝධ කරාද මේ සවිඥානික කයක් දරාගෙන සිටින සුවිශේෂී බුද්ධියෙන් යුත් මේ සත්‍යයට මේ ලෝකේ යථාර්ථයේ වැටහීමක් නොවේද? එහෙමයි. එහෙමයි. මන් දැන් දිලිසනට පැහැදිලිද මේක මං කියන්නේ? පැහැදිලි වුණ මාත්මේ මට මතක් වුණේ අර භාගතුන් වහන්සේ ඕකම අර විදින්නාව නැති කළ යුතු ආකාරය අර මාළුක්‍ය පුත් සූත්‍රයේදී නේද? ඔය 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 ඕකම තමයි ඕකම තමයි මාළුක්‍ය පුත්ට කියන්නේ. විදින්නේ විදින්නෙක් කිස්මතු උනේ විදින්නා හැදෙන්නේ මම ඉන්න නිසානේ. අපිට දැන් මේ මම කියන හැඟීම පහළ වුණේ ඉදප්පච්චතාව වෙන දපු නිසානේ. සවිඥානික කය මේ බාහිර ආරම්භන ගන්න වෙලාවේ එතන ඒ ඉදප්පච්චතාවේ නොදකපු මේ සත්වයාට තේරුණේ මම දකිනවා කියලා. ඒතර මම දකින තාක් කල් විඳින්නෙක් එතන ඉන්නවනේ. එහෙමයි. ඒතර ඇස මගේ වෙනකන් රූප මම දකිනකන් විඥානේ මම වෙනකන් එතකොට එයාට තේ එයාට පුළුවන් දේ විඳින්න හොයාගන්න. එයා දන්නේ දන්නේ එයාට එයාට රූපයත් සමගම රූප උපාදාන ස්කන්ධයත් සමගම වේදනා උපාදාන ස්කන්ධය හට ගන්නවා. එතන තමයි විඳීම. වේදනා උපාදාන ස්කන්ධය තුල හඳුනා ගන්නවා ඒක නිල් රතු අම්මා තාත්තා කියලා. ඒතර ඒ හඳුනාගෙන ඔව් ඒක විතක්ක ਵਿਚාර කරලා ප්‍රපංචයක් ගොඩ නගනවා විඥාණයට පෙර. මේ ලෝක සත්‍යයට මේක තේරුණාද මේ කතන්දරේ කියනකම්? නෑ නෑ තේරුණේ නෑ. ඔබට දැන් පැහැදිලි නේද? මේ අද විග්‍රහ කරපු මේ සවිඥානික කය සකස් වෙන විදිය තමයි මේ. ඒ සවිඥානික කයට පැමිණෙන්නේ චක්ඛෝ සෝතෝ ගානෝ දිව්‍යෝ කායෝ මනෝ කියන මේ අවසාන රූප ආරම්භණයත් සමගම සකස් වුණු නාම රූප ධර්මයන්ගෙන් කොට නැගුණු විඥානයක් නොවේද? ඒක විඥානය ඒ විඥානයේ ප්‍රපංචයේ තියෙන බල ප්‍රදේශය අනුව නේද? මෙයාගේ ඊළඟ අර භාගතුනාසේ මහණිදාන සූත්‍රයේ කියන ආකාරයට මේ අන්‍යෝන්‍ය ප්‍රතිතාවය පවතින තාක්කල් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපේ සමයි නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වන තාක්කල් මේ සත්‍යය උපදින්නේ දිරන්නේ මියන්නේ නැවත උපදින්නේ කියන එක දැන් පැහැදිලි නැද්ද උඹලට? පැහැදිලි. හ්ම්. ඊය ගැඹුරු කතාවක් මං හිතන්නේ දැන් පැහැදිලි වෙනවා මොකද මේකම මං කියවලා තියෙන නිසා කට් කරන්නේ. එතකොට නාම රූප නිරෝධා විඥාන නිරෝධා කියන සිද්ධාන්තයට එනවා නේද එතකොට? නැද්ද? තර් මෙන්න මේ සූත්‍රයේ පෙන්වන ආකාරයට බලන්න මේ සූත්‍රයේ පෙන්වන ආකාරයට මේ 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 යම් කිසි තැනක ආත්මයක් මෙතන තියෙනවා නම් මේ විදියට මෙයාට මේ නාම රූපච්ච ඉත භාවයක් මේ ඉත භාවයක් පැවත්මක් නැහැ මේ ආනන්ද නාම රූපේ විඥානය ඕනෝන්ට ප්‍රතිභාවෙන් පවතින්නේද එතකින්මයි දිරන්නේ මියාදින්නේ නැවතු උපදින්නේ. ඒකෙන් අනිත් පැති විග්‍රහය නම් නාම රූප විඥානය ඕනෝන් ප්‍රතිභාවේ බින්දොත් උපතක් නැහැ කියන එක නෙවෙයිද? එහෙමයි. අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවයේ බින්දු තුපතක් නැහැ. නැවතු තුපතක් නැහැ කියන එකයි මේ කියන්නේ. විශාල වශයෙන් මේ භාගතුන් වහන්සේ පෙන්වන කොටසක් මේක. මේ මේක මේ රූපය ගැන කතා කරන කොටස. ඊට පස්සේ පාදලා දෙන්න.
අන්න බලන්නකෝ මේ භාගතුන් වහන්සේ දැන් සත්වයා මරණින් මතු ඉන්නවද නැද්ද කියලා අහන ප්‍රශ්නෙට උත්තර දැන් උඹලන්ට පේන්නේ නැද්ද? මේ මේ දැන් මේ 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 සත්වෙක් මේ මේ සියලු සියලු කෙලෙස් පරිහරණය කරපු කෙනෙක් මරණින් මත්තේ නැවත උපතක් තියෙනවද යාට? දැන් මේ නැහැ හාමුදුරු සියලු මේ වගුල දැකලා තියෙනවා YouTube වල හාමුදුරු කේස් පැලනකම් කියනවා ඒගොල්ලෝ ඉන්නවා කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මොකද්ද කියන්නේ? එහෙම නැමත් නැවත උපත සිදු වෙන්න බැහැ සම්පූර්ණ නැහැනේ කෙලෙස් දුරු කරනවානේ. සියලු කෙලෙස් ප්‍රහාණය කරපු අයනේ. ඒ සියලු කෙලෙස් ප්‍රහාණය කරපු කෙනෙක් නැවත උපදින්නේ නැති බව භාග්‍යවතුන් වහන්සේ අපිට තහවුරු කරලා ඉවරනේ නේද? නැද්ද එහෙමයි උත්? එහෙමයි තහවුරු කරලා ඉවරයි. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ නම් මොකද්ද? අවිද්‍යාගත කියන්නේ නුඹ අවිද්‍යාව කියන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන අනවබෝධය, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධේ සමුදය අත්දැකීම පිළිබඳ අනවබෝධය. නුඹලා ඒක අවබෝධ කරගත්තු අය නම් නුඹලා විද්‍යාවෙන් අවිද්‍යාවෙන් විද්‍යාව පැත්තට බර වෙච්ච අයද නැද්ද? උතර නුඹලා පච්චුප්පන්නේ විදර්ශනා නුවණින් ඉන්නවා නම් සංස්කාරය නුඹලාගේ එහෙම නැත්නම් සංස්කාරය නොහොත් මේ නාම රූපය ප්‍රයෝජනයට නොවි පවත්වගෙන යන උඹලට බැයිද? මේ පවත්වන හැම උත්සාහ කරන සෑම වීරිය කරන සෑම මොහොතකදීම නුඹලා උපන් කෙලෙසියක් දුරු කරනවා නෙවෙයිද? එහෙමයි එහෙමයි. උපන් මෙන්න මේ විදිහට නුඹලා අරහත්ාංගික මාර්ගය තුල උපන් ආශ්‍රවයක් විනාශ කළා දානව නේද? නීපදිච්ච එකකට නූපදුන ආශ්‍රවයකට ගොඩ නැගෙන්න දෙන්නෙත් නෑ. ඉපදිච්ච අර වැරදි ඔක්කොම ආශ්‍රවය උගුලලා දානව නෙමෙයිද ඒක නේද? එහෙමයි. ඒක නේද මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා කියන්නේ? එහෙමයි. ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමේ අවසාන ප්‍රතිඵලය නේද මේ 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 මෙතනදී ඔබට හම්බ වෙන්නේ? මේ මේ එතන පෙන්වලා තියෙන්නේ සම්මා සමාධි සම්මා ඥාන කියන එකට අයිති වෙන්නේ ඒක නේද? එහෙමයි. එතන මෙතන මෙතනට ඇවිල්ලා නුඹලාට මේ ඇදෙන්න පුළුවන් නම් අර විඥානයේ සියලුම කෙලස් ප්‍රහාණ ස්ක්‍රීනස්වයන් මහන්සිය නමක් නේද මෙතනට එනකොට සම්මා ඥාන සම්මා විමුක්ති කොටසට එනකොට? මේ මොකද නුඹලා සම්මා සංකල්පාචා ඔක්කොම කියලා තල උද්දම් භාගය වරම් භාගය කියන සංයෝජන ධර්ම දෙකම නුඹලා ප්‍රහාණය කරපු කෙනෙක් වෙන්න බැයිද නුඹලාට උත්සාහ කළොත්? උත්සාහ කළොත් පුළුවන්. මම මේ කියන ටික පැහැදිලිද ඔයගොල්ලන්ට? ඒතොර දැන් අද එකක් මම පහදලා දෙන්න ඕන වුණා. පළවෙනි දේ තමයි විඥාන හයකින්නේ නුඹලා මේ ලෝකේ අත්දකින්නේ. ඒක පැහැදිලින්නේ. ඒතොර විඥාන හයකින් අත්දකින් දැන් අර සාති භික්ෂුවට උනේ මොකද්ද? සාති කිව්වා එකම විඥානේ තමයි ගමන් කරන්න කියලා. නේද? ඒතොර දැන් නුඹලා මේ මොහොතේ මිය ඇදුනොත් උපුල් හරි කවුරු හරි එතකොට ඊළඟ ආත්මයේදී යන්නේ ඒ විඥානේමද? නෑ නෑ, ඒ විඥානේම නෙමෙයි. ඒකට අදාළ එයාගේ අවසාන චේතනාව විඥානේ යන විඥානේ විඥානේ බැහැර වෙනවා, බැහැරන විඥානේ පළ වෙනවා. හැබැයි එකම විඥානේ ගමන් කරනවා නෙමෙයි, නෙවෙයි. එකම විඥානේ ගමන් කරනවා නෙමෙයි. දැන් විඥානයකින් බැහැරව නුඹලාට ලෝකයක් අත්දකින්නත් බෑ. එතකොට ඒ විඥාණයෙන් ලෝකේ අත්දකින්නේ විඥාන සවිඥානික කයක් නොවේද? විඥාන සය අත්විඳින්නේ සවිඥානික කයක. එතකොට ඒ සවිඥානික කය කියන එකයි මේ විඥාන හයයි වෙනස් නේද? අපි අවබෝධ කරගතුත්තේ ඒ විඥාන කියන නම තිබුණු පළියට අරක සවිඥානිකයි. ඒ සවිඥානික කයක් සකස් වෙන්න පෙර පෙර එයා චුත වෙන අවස්ථාවේ, මිය ඇදෙන අවස්ථාවේ, කලුරිය කරන අවස්ථාවේ අවසාන චේතනාව නැත්තම් අවසාන විඥානය ඔහුට උදව් කරා. ඒක වෙන කතාවක්. මේ එතෙන් පටන් ඔහුගේ කයේ තියෙන විඥානය චක්කු විඥානය සෝත විඥානය කියලා නුඹට කිය දෙයකද? නැහැ, එහෙම අර කියන්නේ කලලයට ඒ කලලේ තියෙන්නේ චක්කු විඥානය සෝත විඥානය කියලා කිය දෙයකද? නෑ, ඒක සවිඥානකයි. ඒ සවිඥානික බව පත්වීමට පෙර භවයේ ඔහුගේ අවසාන විඥානය ඌට උදව් කරා තව තැනක පැලවෙන්න. ඒක හරි. හැබැයි එතෙන් පටන් ඔහුගේ කය, ඒ මනුස්ස කයක් නම්, දේව කයක් නම්, පෙරේත කයක් නම්, පක්ෂි කයක් නම්, ඕනම කයක්, ඒක සවිඥානිකයි. බිත්තරයක් ඒවා, අණ්ඩජ වේවා, ජලාභුජ වේවා, සවිඥානිකයි. ඒ සවිඥානික කය තමයි මීට පස්සේ අත්දැකීම් ලබන්නේ ඒ සත්ව ලෝකේ. පැහැදිලිද? ඇදිලි.
අනිත්‍යයට පැහැදිලිද? මොකද නිම්මි මොකද කියන්නේ? පැහැදිලි සර්, පැහැදිලි වුණා. එතකොට ඒක නිසා මේ මේ චක්‍රය තමයි මරණාසන්න මොහොතදී සිදුවෙන්නේ. මේ චක්‍රය දැන් තියෙන මේ චක්‍රය. හැබැයි මේ චක්‍රයේ නුඹ පිරිසිදු දත යුත්තේ චක්‍රය පිළිබඳවද? එහෙම නැත්නම් චක්‍රයේ ආරම්භක සංඛාර ධර්මයන් පිළිබඳවද? ආරම්භක චක්‍රය සංකාර ආරම්භක සංකාර ධර්මයන් පිළිබඳව අවබෝධයටපත් මෙන්න මෙතන නේද, මෙන්න මෙතන නේද නුඹලා අවබෝධයට පැමිණිය යුත්තේ? මෙන්න මෙන්න මෙතන නොවේද? මේක නේද ලෝකයේ සමුදේ වෙන වෙලාව. ලෝකයක් සමුදේ වෙන්නේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් දිල්ෂාන්, ඒක හරිද? වැරදි. ලෝක සමුදේ අත්ගමේ, ලෝක සමුදේ අත්ගමේ කියන එක ධර්මතාවයද නැද්ද? ධර්මතාවය. යන්කින්ච සමුදේ ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම, ධර්මතාවය. මේක මේ ඇතිකල්ලි මේ වේ කියන මස්මි සති දං හෝති, මේ න්‍යාය ධර්මයේ තුල නේද මේ සත්‍ය ලෝකයක් අත්විඳින්නේ. ඒ සමුදේවන ලෝකයේ අත්ගමයට යන එක නුඹ කරන එකද ධර්මතාවයද? ඒක ධර්මතාවය. ඒකෙන් කියන්නේ සමුදේ වෙන්නේ නැහැ කියන එකද? සමුදේවන සියල්ල අත්ගමයට යන බවද? සමුදේවන සියල්ල අත්ගමයට අත්ගමට යනවා. ඒ අත්ගමයට යෑම නුඹට ඕන විදිහට නතර කරගෙන ඉන්න පුළුවන්. ඒක කොහොමද? එහෙනම් මේ ලෝකේ අනාත්මයි, අනිත්‍යයි බව මෙතනින් නොවේද නුඹට වැටහෙන්නේ? එහෙමයි. අනිත්‍ය මෙතන වැටෙන්නේ. අනිත්‍ය අනාත්මය වැටහෙන්නේ නුඹටද සවිඥානික කයටද? සවිඥානික කයට. මම කියන හැඟීම මමයි, මම ධර්ම අවබෝධ කරා මම කියලා දෙනවා කියන විවාහාදික වචන ප්‍රකාශ කිරීම බුදුහාමුදුරුවෝ අනුමත කරලා තියෙනවා. නැත්නම් මේක පාදව දෙන විදියක් නැහැ නේ. එහෙමයි. සූත්‍රෙකුත් තියෙනවා, මගේ මතක නැහැ. ඒ බුදුහාමුදුරුවෝ කියනවා මේ විවාහාරික ලෝකේ මම කියලා කතා නොකර මේක කරන්න බෑ කියලා. ඒතර මගේ දරුවෝ මගේ, ඒක නුඹට කතා කරන්න වෙනවා. ඇයි නුඹ යථාර්ථයේ දුටු කෙනෙක්? පැහැදිලිද මං කියන්නේ? එහෙමයි, පැහැදිලි. එතකොට මෙන්න මේක, මෙන්න මේක හැම මොහොතකදීම වඩපු කෙනා තමයි හිත වඩන කෙනා කියන්නේ. ඒකයි කියන්නේ මෙන්න මේ, මෙන්න මේ ආකාරයට නුඹලාට මේ මේ සිත වඩන්න පුළුවන් නම් අර කාමරාග පටිග ඔක්කොම පොකුරු පිටින් බිමට වැටෙනවා කියන්නේ. ඇයි මේ සමස්ත කාමයටත් රාගයටත් ද්වේෂයටත් සමස්තයටම මේ ක්‍රියාවලිය තුළ නේද ඒක ගොඩනැගුණේ? රාගයක් වේවා ද්වේෂයක් වේවා ගොඩනැගෙන මේ ක්‍රියාවලිය තුළ නේද? ඇසට රූප රාගයක්, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස ආදී වශයෙන් කුමන හෝ රාගයක් හටගත්තා නම් මේ සිද්ධාන්තය තුළ නේද? නැද්ද? අනිවාර්යයෙන්ම, අනිවාර්යයෙන්ම මේ සිද්ධාන්තයේ යථාර්ථය දකින කෙනාට ඒ රූපය කෙරේ, ශබ්දය කෙරේ, ගන්ධය කෙරේ, රසය කෙරේ චන්ද්‍රාගයක් හට ගන්නවද? නෑ, හටගන්න විදිහක් නෑ. ඇයි? මේක ධර්මතාවයක්, ධර්මතාවයේ ධර්මතාවයේ හැටියට දකිනවා. දකිනවා, හටගන්න විනිරුද්ධ වෙනවා. අත්ගමයට යනවා. මේක දකින, මේක දකිනවා දැන් සත්වයා. මේක දකමින් වාසය කරන කෙනාගේ සිත වැඩෙනවා. මේක තමයි භාවිතා බෞලිකත කියන්නේ. නැත්තම් චක්‍රය ගැන, චක්‍රය ගැන හිත හිතා ඉන්න එක නෙමෙයි භාවිතා බෞලිකත කියන්නේ. පැහැදිලිද? ඒක අපිට අර මේ ධර්මය බෝට් මොකද්ද කියන්නේ, අර පවුරක්නේ. මේ මේ කොටස් අපිට අවශ්‍යයි අවබෝධයෙන්. හැබැයි මේ අවබෝධයෙන් පස්සේ මෙතන මෙතනට එනකොට නුඹට තේරෙනවා සමස්ත කතන්දරේම ඒ දැන් දැනුමක් නේද නුඹට අවබෝධයකට පරිවර්තනය කළේ. දැනුම එකතු කරලා දීම තමයි මේ මොකද්ද දේශකයාගේ මේක අවබෝධයට පත්විය හැක්කේ දේශකයා විසින්ද? මම දැත්තන් ශ්‍රාවකයා විසින් තම තම නන නුවණින් මොකද්ද දිනන යුතු කියලා නේද? ශ්‍රාවකයා විසින් දැනගන්න මේක. මෙතනදිත් අවබෝධයට පත්වීම ශ්‍රාවකයාගේ කාර්යයක්. දැනුම ලබා දීම, මෙන්න මේ සිද්ධාන්තය පිළිබඳ යථාර්ථය අවබෝධ කර දීම දේශකයා සතු කාර්යයක්. පැහැදිලිද? මේ සියල්ල බුදු ඔව් අනිත්‍ය සංඥා වඩන එක තමයි මම හිතන්නේ ගොඩක්. ඒ කියන්නේ මේ ඒකට හොඳම පිළිවෙල නේද? අනිත්‍ය සංඥා වඩන එක ප්‍රබලයි කියන්නේ මේ සියල්ල අනිත්‍ය බව රූප වේදනා සංඥා
ඉතිරි උපන් ඉතුරු උපස්ස සමුදයෝ ඉති වේදනා වේදනාස්ස සමුදයෝ අත්ථගමෝ කියලා දැකීම තුළ සමස්ත ලෝකයම සමස්තයම නේද නුඹ අවබෝධ කරන්නේ. ඇසෙන් රූප වේවා කනෙන් ශබ්ද වේවා, ඒකනේ මේකේ තියෙන වටිනාකම. තේරෙනවද මේ අපේ අත්කම්ම? පැහැදිලිද? පැහැදිලි. හොඳට පැහැදිලි. පැහැදිලිද? පැහැදිලි. හරි, මේ මේ ඉතුරු විනාඩි කීපය උඟලන්ට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. දැන් මට අද මම උඟලන්ට සමරියක් හැටියට කිව්වොත් මේ මේ අර මේකට හේතුනේ ගිය අර මගෙන් ප්‍රශ්නයක් යොමු කරා චන්ද්‍රිකා. මම චන්ද්‍රිකා විතර නෙමෙයි, ඒක ඔක්කොටම තියෙන ප්‍රශ්නයක් හංගගෙන හිටියට අහන්නේ නෑ ඒක, මේ අහන්න නැතුව ඉන්නේ කාරි වැරදි. මේ ප්‍රශ්න ආවා මගේ එක එක අය උඟලන්ට ප්‍රශ්න යොමු කරාම අහන්න ඕන. අහන්න නැතුව හිටියොත් ඒක හරිම ඒක හොඳ නෑ. එතකොට ඒ ප්‍රශ්නේ යටපත් වෙනවා. ඒක නිසා තෙරුවන් සරණයි කුල් මහත්මයා. මම අද චුට්ටක් පරක්කු වෙලා තමයි මට මේකට මේ සම්බන්ධ වෙන්න හම්බුනේ. කුමාරි මට මම තේරුම් ගත්තා මේ සවිඥානික කයයි මමයි කියන දෙක දෙකක් කියන එක තමයි ඇත්තට මෙතන ප්‍රශ්නේ වුණේ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක. ඒගොල්ලන් හිතුවේම ඒගොල්ලන්ට මම තේරෙන්නේ නැහැ මෙච්චර ගැඹුර නේද. ඒ නිසා තමයි ඒගොල්ලෝ හිතන දහම අවබෝධ කරේ මම නේද කියන හැඟීමෙන් ඒගොල්ලෝ කතා කරන්නේ නේද. සලායතනික අත්දැකීම ලැබුවේ මම නේද කියන එක තමයි ඒගොල්ලන් කියන්නේ. ඔයා අද මුලින් ඉඳලා ආවනම් ඔය මේකට උත්තර ඔයාලට හම්බ වෙනවා. නෑ මට ඒක මේ මැද හරියේදී ඒක උපුසකින් කියවුණා මට තේරුණා ඒක. උපත්ති ඉඳලම අපි ලබපු ඒ කියන්නේ මවගේ කුසට ඒ බීජය ආපු මොහොතේ ඉඳලානේ සවිඥානික කය ඇති වෙන්නේ. ඒකට ඒක වැඩි වැඩිලා වැඩිලා ආව කියන එක ඔව් ඒක තේරුම් ගියා. වැඩි ඒක තමයි ඇත්ත කතාව. තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එතකොට පුල් මහත්මයා ඒ කියන්නේ ඒක ප්‍රඥාවෙන් තමයි ඒ ප්‍රඥාව තමයි ඔය අත්දැකීම ලබන්නේ කියන එකනේ. තව පැත්තකින් කියපුවොත් ප්‍රඥාව නෙමෙයිද සවිඥානික කයක් දරාගෙන සිටින මනස උසස් වූ මනුෂ්‍ය සත්වයාට මේ මා ලබන මනස අත්දැකීම මම කියන හැඟීමෙන් බැහැරව ගත යුතුයි කියලා මනා අවබෝධයකට පැමිණෙනවා යා. එතකොට එතකොට ඒ අවබෝධයට පැමිණෙනකොට එයා දන්නවා මේ අත්දැකීම ලබන්නේ මේ සවිඥානික කය මිස මම නොවන බව. ඒතර මම නෑ කියන එකද ඒකේ තේරුම? සම්මුතිය මම මම ඉන්නවා වගේ මනසින් දකින දෙයක් ඒකනේ අවබෝධ වෙන දෙයක්. නවින් දකිනවා මේ ලෝකේ යථාර්ථය. ප්‍රඥාවෙන් දන්ත යාට අහංකාර මමංකාර මානානුස නහෝති හෝති නෙමෙයි. මම මගේ මගේ ආත්මීය කියන හැඟීම බැහැර වෙනවා. ඒක නිසා මම ආරම්භයේදී සාකච්ඡාවේදී කිව්වේ භාගතුන් වහන්සේ කතා කරේ මම නෑ කියන කතාවක් නෙමෙයි. මම යනු හැඟීමෙන් මේක පරිහරණය කිරීමට සුදුසු බව. අවසර ලකුණු මහත්මයා, මේ දැන් මේ විඳින්නා නැත්තම් මම යන හැඟීම නැත්තම් මේ ආත්මීය ස්වභාවය ගැන කතා කරද්දී මට මතක් වුණා, මට සූත්‍රය මට මතක නෑ. අර භාගතුන් වහන්සේක තැනක කියන නේද මේ 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 රෝගයක් බැඳි වූ මේ විඳින්නා ආත්ම කොට ගැනීම හේතුවෙන් මේ මේ තුන් ලෝක මේ සත්‍යයම මේ ලෝක තාම මේ ලෝක ලෝකාවන සූත්‍රේ එහෙම ලෝකාන් සූත්‍රය තමයි කියන්නේ. මේ මේ සත්‍ය අයං ලෝකං ලෝකෝ අයං අයං ලෝකෝ ලෝකෝ සංතාපේ දුකටපත් වෙලා තියෙන මේ ලෝක සත්‍ය දුකටපත් වෙලා තියෙන්නේ හේතුව තමයි අයං ලෝකෝ සංතාප ජාතෝ ස්පර්ශ පරියතෝ. ස්පර්ශ පත්තෙන් හටගත්තා වූ පස්ස පරියතෝ කියන්නේ ඒකයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා වූ ලෙඩක් ගැඩක් වැනි මේ විඳීම අත්කොට ගැනීම විඳීම අත්කොට ගත්තේ මේ සත්වයා මේ විදපච්චතාවය පිළිබඳ තියෙන අනවබෝධය නිසා. බුදුවරයා දකිනවා මා විදපච්චතාවේ දුටුව මේ සත්වයාට මේක තේරෙන්නේ නැති නිසා මේ සත්වයා අයන් ලෝකෝ මේ සමස්ත ලෝක සත්වයාම දුකට දුකටපත් වෙලා ඉන්නවා, සංසාර දුකටපත් වෙලා තියෙනවා කියලා උන්වහන්සේ උදාහරණ කියන්නේ. එහෙමයි. එතුමා හැමතැනම මේ මේක ඉස්මතු කරලා තියෙන නේ උපුනවත් මේ මේ මේක ටැකල් කරේ නැත්තම් දහම ඉස්මතු කරනවා කියන්නේ මේක ඉස්මතු කරන එක තමයි නේද? එහෙමයි එහෙමයි එහෙමයි. මෙතනින් ඔබට කතාවක් ඉතුරු වෙන්න බෑ නේ. එහෙමයි.
කාට හරි ප්‍රශ්න නැත්තම් මල්ලිකා මේ නිම්මි චිරන්ති මන් දන්නේ කවුද ඉන්නේ කියලා මට පේන්නේ නැහැ මම මේ කෙනා නිසා. මම දැන් කරන්න දෙයක් නැහැ. බල නංගලන්ට කවුරු හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න තව වෙලා තියෙනවා. මං කියපු දේ අද කෙටියෙන් කියපු මේ සවිඥානික කය පිළිබඳ දැන් පැහැදිලිද? කවුරු හරි ඉතාම මොනා හරි ප්‍රශ්නයක් යොමු කරොත්. හොඳට පැහැදිලි. තව කාටද මේ මල්ලිකාලා කාට හරි කියනවද? පාලිත ප්‍රශ්න නෑ නෑ උපුල් මහත්තය, ප්‍රශ්න නැහැ, හොඳට පැහැදිලි වුණා. එන මල්ලිකා දුව අවසන් කරනවද මම කරන්නද? අමාරා කැමැත්තක් මල්ලිකා දුව කරන්නේ නැහැ කරන්නේ හරි හරි මං කරා එහෙනම් අවසන් කරන්නද? දැන් හරිද? කව අයට ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ, ටුට්ටක් ඉවසලා බලමු නේද. ඉන්දිකා තමාරා තව සුට්ටක් මහත්තයා මේක ආයි ආයි අහලා බලලා මම ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න ඔබත් කොහොමද? එහෙනම් අපි අදට අපේ උපුල් මැතුම් ආරක්ෂා කර දෙන්න කියලා දෙවියන්ට පින් දීලා අවසන් කරමු කියලා මම යෝජනා කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා තිලං රක්ඛන්තු ධම්ම දිගමු. තිලං රක්ඛන්තු මම රන්ති තිලං රක්ඛන්තු ධර්ම දේශනා. සාදු සාදු සාදු. අද දින ඉතාමත්ම වාසනාවන්ත දවසක්. මොකද අපිට උගුල් මැතුම මේ හැමෝටම ගැටලුවක් වෙලා තියෙන මේ සවිඥානික කය, මේ මම කියන්නේ කවුද මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කියන එක බුද්ධ දේශනාව ඇසුරින්ම පැහැදිලි කරලා දුන්නා. ඇත්තටම මේ ලෝකයේ දුර්ලභ පුජ්‍යල 3 දෙනෙක් ඉන්නවලු. ඒ දුර්ලභ පුජ්‍යලයන්ගෙන් බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනි කෙනා. දෙවැනි එකනා තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේම දේශනා කරන කෙනෙක්, නැත්නම් ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. තුන්වෙනි එකනා තමයි, තුන්වෙනි පුජ්‍යලයා කියලා කියන්නේ මේ ඒ ගැන කිලිහිගුණ දන්නා අය. ඒ තුන්වෙනි පුජ්‍යලෝ. එතකොට අපේ උපුල් මැතිතුම දෙකකට අයත් වෙනවා. ඒ කියන්නේ බුදුන් දේශනා කළ ධර්මයේම දේශනා කරනවා. හොයලා 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 අපිට ඒ ධර්මයේ කොහොමද මේක ඇති වුනේ, මේ ඉදම් පච්චතාවේ අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේම අපිට කියලා දෙනවා. ඒ වගේම එතුමා තුල කෙලෙහි ගුණ දන්නානුගුණ තියෙනවා, දක්නානුගුණ තියෙනවා. ඉතින් අපිටත් ඒ කෙලෙහි ගුණ දක්නානුගුණ කියන එකට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉන්න මේ ධම්සභා මණ්ඩපේ ඉන්න සියලු දෙනාටමත් ඒ අරුපුල් මහත්තයා කිව්වා වගේ මේක අනිත් අයට කියලා දෙන තරමටම අද කරුණු පැහැදිලි කරලා දුන්නා. ඇති වෙන ගැටලු ප්‍රශ්න ඉදිරි අපි නිර්භයව උත්තර දෙන්න ඕනේ කියන එක මමත් සමහර අවස්ථාවල ඔය මම ඉන්නවනේ කවුද එහෙනම් මම කියලා ඔය මේක පිළිගන්නේ කවුද කියලා අහන එකට දැන් පුල් මහත්තයත් අපිට කියලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් මේ ඉතින් ඒ අනුව ඒගොල්ලත් එක්ක මේ තර්ක කරන සමහර අවස්ථාවල දැන් අපිට එහෙම තර්ක කරගන්නත් හැකියාවක් ලැබිලා තියෙනවා ඔබතුමා නිසා. ඉතින් අද දින මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙච්ච පළමුව මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ශාමිනී මෙතිණියට. ඉතුමී හේ ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන මේක පැහැදිලි කරනවා මෙහෙම කරන්න කියලා අපිව මෙහිනවනවා. ඉතින් ඉතුමියගේ උත්සාහය
කොච්චරද කිව්වොත් නොනවතා ඉදිරියටම යන වීරයෙන් යුක්ත කෙනෙක්යා. ඒ වගේම අපි උපුල් මහත්තයත් වීරවන්ත සද්ධර්ම උපදේශක කෙනෙක් කියන එක අපිට පැහැදිලි. ඔබතුමාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා. මොකද ඔබතුමා වැනි පුද්ගලෝ ආරක්ෂා කරන්න ඕනේ. අපි සියලු දෙනා මේකට ආශිර්වාද කරන්න ඕනේ. අපේ දම් සභාවන්ට පේන සියලු දෙනාට, සියලු දෙනාම ඔබතුමාට ආශිර්වාද කරනවා. ඔබතුමාගේ දිපානමද මේ කරන ලද දේශනයේ සඳහාද, අපි මේ පැහැදිලි කිරීම සඳහාද ඔබතුමාගේ දිපා නමස්කාර කර දම් සභා මණ්ඩපෙ වෙනු ඔබ තුමාට කෘතඥ සලකනවා. තෙරුවන් සරණයි සිල් දෙනටම. තෙරුවන් සරණයි මුල් මහත්මයා තුළු සිල් දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සිල් දෙනාටම උපුල් මහත්මයා තෙරුවන් සරණයි සිල් දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි.